තිරුවන්සරණයි අදත් අපේ සුපුරුදු ධම් සභාව ධම්හම අප මේ පවත්වන්නට සූදානම විවහාර වර්ෂයෙන් අද 2021 වර්ෂයේ පෙබරවාරි මාසයේ 13 වෙනිදා සෙනසුරාදා දවසක් ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරේ ඒ වගේම ශ්‍රී ලංකා වේලාවෙන් අපි උදෑසන 5:30ට අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් මුණ ගැහිලා මේ ධම්හම පවත්වන්නේ අදත් එසේම ඒ ආකාරයෙන්මයි අපි ධම්හමවට එකතු වී සිටින්නේ අපේ කල්යාණ මිත්‍ර පිරිස පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර පිරිස අදත් මේ ධම්හමවට කල්යාණ මිත්‍රත්වයෙන් එකතු වී සිටිනවා හැමදෙනාම අපි ඉතාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු අපි ධම්හමව ආරම්භ කරමු මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යයා කෙරෙහි අප කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දහසක් නයින් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සීකරගෙන නමස්කාර පාඨය තුන් වාරයක් කියලා සම්බුද්ධ වන්දනාවෙන් ධම්මහමුව ආරම්භ කරමු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 තෙරුවන් සරණයි අවසරයි කල්‍යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම අපි සුපුරුදු දහම් හමුව අදත් අපි පවත්වනවා අපි අනිශ්චිත විහරණය කියන මාතෘකාව තියාගෙන තිබෙනවා මේ දහම් හමුව සඳහා එහි අර්ථය අපි හැම දෙනාම දැන් දන්නවා ඒ ඇත්ත වශයෙන්ම අප විසින් අපේ ජීවිතයේ තුල ගොඩනගා ගන්න ලබන විශේෂතම කුසලතාවය නිවන හැටියටත් අපිට ඒක දක්වන්න පුළුවන්කම තිබෙනවා අනිශ්චිත කිව්වේ නොඇලීම නොගැටීම නොමුලාව නිශ්චිත කියන්නේ ඇලීම ගැටීම මුලාව මේ බොහෝ විට මනසින් සිදුවෙන දෙයක් අවිද්‍යාව නිසා සිදුවෙන දෙයක් ඇලීම අවිද්‍යාව නිසා සිදුවෙන දෙයක් ගැටීම අවිද්‍යාව නිසාම සිදුවෙන දෙයක් මුලාව මෝහය එතකොට ඒ අනුව පේනවා නිශ්චිත බවටත් හේතුවක් තිබෙනවා හැම දෙයක්ම පටිච්ච සමුප්පන්නයි හේතුවක ඵලයක් විදිහටයි මතුවලා එන්නේ එතකොට නිශ්චිත බව හේවත් මේ ඇලීම ගැටීම මුලාව හේතුඵලයක් හේතුව බැලුවොත් අපිට හමු වෙන්නේ අවිද්‍යා ඉතින් අවිද්‍යාව දුරු කිරීමෙන් මේ නිශ්චිත බව ඉවත් වෙලා අනිශ්චිත බවට අපේ මනස සකස් වෙනවා හැරෙනවා කිසිවක ඇලෙන්නේ නැති කිසිවක් සමග ගැටෙන්නේ නැති කිසිවක කිසිදු ලක්ෂණයකින් මුලා නොවන තත්වයට අපේ මනසපත් වෙනවා. ඉතින් එතන තමයි මේ නිවීම සැනසීම නිදුක් බව නිකලෙස් බව තියෙන්නේ. ඇයි එහෙම කියන්නේ? මේ දුක මේ කෙලෙසුණු බව මේ ඇලීම ගැටීම මුලාව කියන තත්වෙහි ප්‍රතිඵලයක්. එතකොට ඒකයි ඔය දුකට හේතුව දක්වන තැන පැහැදිලිවම බුදු පියාණන් වහන්සේ සමුදය සත්‍යයේදී යායන් තණ්හා කියලා මේ දේශනාව කරලා තියෙනවා. එතකොට තණ්හා කියවම එහි ඇතුළත් වන්නේ ඇලීම ගැටීම මුලාව කියන තුනම. ඉතින් ওই විදිහට අපිට පුළුවන්කම ලැබෙනවා මේ අවිද්‍යාව දුරු කිරීමෙන්, අනවබෝධය දුරු කිරීමෙන් මේ නිශ්චිත බව දුරු කරලා අනිශ්චිත භාවයට පැමිණෙන්න. ඉතින් එතකොට අපේ මාතෘකාව පිළිබඳ ওই විදිහට අපිට පැහැදිලි අදහසක් ඇති කරගන්න පුළුවන්. ඉතින් අපි මේ අනිශ්චිත බව සුතමේ වශයෙන් දැනගත්තට මදි. ඒක චින්තාමේ වශයෙන් හිතලා බලන්න ඕන මේ නිශ්චිත භවයේ ආදීන. අපි අපේ ජීවිතවල මේ නිශ්චිත බව යම් යම් ප්‍රමාණවලින් තවමත් ඇති. සමහර විට ශේෂ මාත්‍රව තියෙන්න පුළුවන්. එතකොට එහි ආදීනව ටිකක් හිතා බැලීම
චින්තාමය සිතල බලන්නවා. එතකොට තමයි ඒක හොඳට වැටහෙන්නේ. ඊළඟට අනිශ්චිත වෙන්න සිතින් කයින් වචනයෙන් යම් ප්‍රයත්නයක් උත්සාහයක් දරනවා. එතන තමයි භාවනාමය පැත්ත ගාක් වෙලාවට තියෙන්නේ මේ උපන් අකුසලය ගෙවා දැමීම. ඒ වගේම නූපන් කුසලය උපදවා ගැනීම. උපන් කුසලය වැඩි දියුණු කිරීම කියන අංශ තමයි භාවනාමය පැත්තේ හුඟක්ම තියෙන්නේ. ඉතින් අපි සඳහා අපේ උත්සාහය වීරිය තියෙන්න ඕන. එතකොට අපි මේ අනිශ්චිත විහරණය කියන මාතෘකාවෙන් සාකච්ඡා ගණනාවක් සිදු කරගෙන ආවා. අවසන් වශයෙන් අපි විභංග දේශනා සාකච්ඡා කරගෙන ඇවිදින් සත්‍ය විභංග දේශනාව කතා බහ කළා. එහිදිත් අපි මාර්ග සත්‍යයට ලොකු අවධානයක් යොමු කළා. මජ්ක්‍ධිමා පටිපදාවට මැද මාවත කියන කාරණේ. මෙය මං හිතන්නේ බොහෝ දෙනෙකුට මේ මධ්‍ය මැද කියන එක වැටහෙන්නේ නැති. හැම දෙයකම දිට්ටි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි වශයෙන් අංග 8ක් බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළා. මේ මාවතට අයත් ඒ අංග 8 මැදට ගෙනාපු නිසා තමයි සම්මා කියන වචනයෙන් විශේෂණ කරලා දක්වලා තියෙන්නේ. නිකම්ම දිට්ටි වශයෙන් සඳහන් වෙන්නේ නැහැ. සම්මා දිට්ටි සම්මා සංකප්ප ආදී වශයෙන් සම්මා කියන වචනයෙන් විශේෂණේ වෙලා තියෙන්නේ අර මිච්ඡා නැත්තම් දුක ඇති කරන කෙලෙසිච්ච තැනින් දුක ඇති නොකරන පිරිසිදු තැනට මේ දේවල් අට ගෙනල්ලා තියෙනවා. දික්ටි කියන්නේ අපේ දැක්ම. එතකොට දැක්ම පිරිසිදු තැනට ගේනවා. නිකෙලෙස් තැනට. දුක් ඇති නොවන තැනට දැක්ම ඒ මට්ටමට සකස් කර. සංකල්ප සිතුම් පැතුම් ඒත් එහෙමයි. වචන භාවිතයේ වාචා අදහස් හුවමාරු කර ගැනීම සන්නිවේදනය ඒකටනේ වාචා කියන්නේ. ඊළඟට කය මෙහෙවල කරන්නා වූ යම්තාක් කායික ක්‍රියාකාරකම් වේද ඒවටනේ කම්මන්ත කියන්නේ. ඊළඟට ඔය දිට්ටි සංකප්ප වාචා කම්මන්තවල සංකීර්ණ එකතුවක් එක්ව ක්‍රියාකාරී වීමක් නේ. ආජීව කියන්නේ දීපයත්ම ඒකත් මධ්‍යයට කිය. නිකෙලස් තැනට පිරිසිදු තැනට දුක් ඇති නොවන තැනට ගේන්න පුළුවන්. ඉතින් ඔය සඳහා වායාමයක් සතියක් සමාධියක් ඒ කියන්නේ උත්සාහයක් සතිමත් බවක් සහ හිත එකඟ කර ගැනීමක් චිත්ත ඒකාග්‍රතාවයක් අවශ්‍යයි. ඒ තුන තමයි අග මාර්ගාංග හැටියට දක්වලා තියෙන්නේ. ඒවත් හරි තැනට ගේනවා. වායාමයේ කිව්වම නොඑක් වෑයම් තියෙනවා. ඒ වෑයම් වායාමයන් අතර නිදුක් බවට හේතු වෙන නිකිරිස් බවට හේතු වෙන වෑයමක් තියෙනවා. අන්න ඒ වෑයම තමයි මේ සම්මා වායාම කියන්නේ. සති සිහිය කියන එක නොඑක් දේවල් වලට යොදන්න පුළුවන්. නමුත් නිදුක් බවට නිකිරිස් බවට හේතු වෙන විදිහට සතිය යොදන්නේ කොහොමද? සම්මා සති. ඒකයි සතිපට්ඨාන දේශනාව. එන සතර සතිපට්ඨානේ සම්මා සතිය හැටියට මේ මාර්ගාංගයේදී දැක්කේ. ඊළඟට සමාධි. චිත්ත ඒකාග්‍රතාවය නැත්තම් හිත පුරුදු කිරීම ක්‍රමයෙන් ක්‍රමයෙන් යහපත් අරමුණු වලට. දෙවැනි සමාධි කොච්චරවත් ලෝකේ තියෙනවා. අකුසල සමාධි ඒවත් තියෙනවා. ඒ අතරින් මේ විවිච්චේවකාමේ විවිච්ච අකුසලේහි ධම්මේ කාමයන්ගෙන් අකුසලයන්ගෙන් වෙන්නෝ කාම අකුසල විතරක දුරුකල එවැනි සමාධියක් බුදුපියන් වහන්සේ පෙන්වලා දෙනවා. නිදුක් බවට නිකෙලෙස් බවට උපකාරී වෙන සමාධිය. කොහොමයි ඔය මාර්ගාංග? ඉතින් ඒ හැම මාර්ගාංගයකදීම මැද මධ්‍ය ලක්ෂ්‍ය මධ්‍යයේ මැදේ කියලා කිව්වේ නිදුක් බව නිකෙලස් බව. ඒ අංගය පිරිසිදු වෙලා තියෙන්නේ. ඒ ඔය අංග 8ෙම්ම අන්තිමට ශික්ෂා තුනක් ගොඩ නැගිනවා. සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව වශයෙන්. මේ ශික්ෂා කියනකොට එතන තියෙන්නේ අත්ත වශයෙන්ම පුරුදු පුහුණු වීමක් වැඩිම අදහස් වෙනවා. ඒ ඔය විදිහට අපි ඔය
අන්තිම අපේ පහුගිය සාකච්ඡාවේදී ඔය මජ්ක්‍ධිමා පටිපදාව එවත් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යය චතු සත්‍යය සාකච්ඡා කළා. තවදුරටත් මේ පිළිබඳව නැත්තම් මේ මැද මාවතට එන්න නිදුක් නිකලෙස් තැනට එන්නට අපිට උපකාරී වෙන තවත් බුද්ධ දේශනා අප්‍රමාණ තියෙන ධර්මයේ තුල විනය තුල කතා බහට ගත හැකි උපකාරක උපකාරී කරගත හැකි නොඑක් ධර්ම විනය කරුණු තිබෙනවා. ඉතින් අපිට ඒව ටිකක් තව සාකච්ඡා කරන්න පුළුවන්. මොකද ඒවා අවබෝධ කර ගැනීමෙන් තවදුරටත් අපිට පුළුවන්කම තියෙනවා මේ මාර්ගය තවත් එලිපෙහෙලි කරගන්න. ඉතින් අපිට යෝජනා වෙලා තිබුණා නොඑක් සූත්‍ර නොඑක් දේවල් පිළිබඳව. ඊ අතරින් මම තෝරාගත්ත මේ දුතංග පිළිබඳ කාරණේ මේක වැඩි සාකච්ඡා නොවුණු අංශයක්. දුතංග තමහරට අහලත් ඇති අපේ කල්යාණ මිත්‍රයෝ දුතංග පිළිබඳ යම් යම් ප්‍රමාණවලින්. අපි පළමුවෙන් අද උත්සාහ කරමු මේ දුතංග පිළිබඳ යම් කිසි අදහසක් ඇති කරගන්න. එතකොට දුතංග තෝරා ගැනීමේ හැකියාව අපි හැමෝටම ලැබෙනවා. දුත කියන වචනේ අදහස තරමක් දුෂ්කරයි කියන තේරුම. ටිකක් අමාරුයි, කටුකයි, දුෂ්කරයි කියන අර්ථයේ දුත කියන වචනේ තියෙනවා. අංග කියන වචනේ තේරුම අපි දන්නෝ. අටංග, නවංග, ඔය අංග කියන වචනේ ප්‍රතිපදාව කියන වචනේ තියෙන. දැන් අට්ටංගිකෝ මග්ගෝ කියනකොට ප්‍රතිපදා අටකින් යුක්ත මාර්ගයක්, එහෙම නැත්නම් අංග අටකින් යුක්ත මාර්ගයක් කියලා කියවේ. අංග කියන වචනේ කොටස ප්‍රතිපදාව නොඑක් විදිහේ තේරුම් තියෙනවා. එතකොට අංග, දුත අංග, දුෂ්කර, කටුක, අමාරු ප්‍රතිපද, දුත අංග, දුතංග කියලා එකට උච්චාරණය වෙනවා අපේ ඒ වචනේ. එතකොට දුතංග අපේ ආර්ය ප්‍රතිපදාව ඇතුලේ එහෙම දුෂ්කර අමාරු ප්‍රතිපatti ප්‍රතිපදා තිබෙනවා. ඒවා මේ කිට්ටු කරගෙන තියෙන්නේ ඇයි, ලං කරගෙන තියෙන්නේ ඇයි? මේ අනිශ්චිත විහරණයට නොඇලී නොගැටි නොමුලාව කටයුතු කිරීම ඒ මැද මාවතට එන්න මේ දුතංගවල සැලකිය යුතු සහයෝගීත්වයක් තිබෙනවා, සහ උපකාරීත්වයක් තිබෙනවා. ඉතින් දුතංග පිළිබඳව විනේ පිටකේ, සූත්‍ර පිටකේ නොයෙක් තැන්වල සඳහන් වෙනවා. ඒවා ඉතින් එකතු කරලා ගත්තම ඔක්කොම සම්ප්‍රදායේ එවැනි කාරණා 13ක් විතර සඳහන් වෙනවා. නමුත් අපි සංඛ්‍යාව ගැන එච්චර නොසලකා හරිමු. මේවා පිළිබඳව සඳහන් වෙන තැන් වලට ගිහිල්ලා මේවයි තියෙන වටිනාකම. මං හිතන්නේ දුතංග කියන මේ ගුණය, මේ කුසලතාවයේ වර්තමාන ලෝකේට, වර්තමාන මානව සමාජයට ඉතා වැදගත් වෙන මාතෘකාවක්, වැඩි සාකච්ඡාවට භාජනය වෙන්නේ නැති. ඒක නිසා අපි කල්පනා කරා මේ අපේ කල්යාණ මිත්‍රයෙකුත් මේ අදහස මට යොමු කරලා තිබ්බා බොහොම කලින්. ඒක නිසා මේ අපේ මේ මැද මාවතේ යන්න අපිට අනිශ්චිත විහරණය ගොඩනගන්න කොච්චර දුරට මේ දුතංග උපකාරී වෙනවද කියලා. අපි සාකච්ඡාවේ දෙවනි භාගයේ කතා බහකටත් අපි ඉඩක්, සාකච්ඡාවටත් ඉඩක් තියෙනවා මේ ධම්මහාමයේ දෙවනි භාගයේ. ඉතින්දී යම් කිසි ප්‍රශ්න ගැටලු තියෙනවා නම්, අපහැදිලිතා තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලාත් මම මතක් කරනවා. ඉතින් ඔය දුත අංග කොහෙන්ද එන්නේ කියලා බැලුවොත්, ඇත්තටම දුතංග එන්නේ ඔය එක අන්තේ. අන්තේ කියලා කියන්නේ අත්ත කිලමතානු යෝග කියන අන්තයක් තියෙනවා. කාමසුකල්ලිකානු යෝග කියලා අන්ත දෙකක් මේ මජ්ක්‍ධිමා පටිපදාව දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ මේ අන්ත දෙකක් පෙන්නනවා. එතකොට ඒ අන්ත දෙකේ තිබුණ යම්කිසි අන්තගාමි ප්‍රතිපත්ති. කාමසුකල්ලිකානු යෝගයේ තිබුණේ සීමාවක් මායිමක් නැතුව
මනසෙ තියෙන කාම තෘෂ්ණාවට කාම ආශාවට කාම ගේදේට කාම පිපාසයට ඉඩ දීලා ඒකට වැටුණු ඊටාම තුච්ච පහත් ඕලාරික හීන ග්‍රාම්‍ය වැඩපිළිවෙල ඒක තමන්ට යම් කිසි ආකාරයක තමා වශයෙන් ගත්තම තෘප්තිමත් නැත්තම් පිනවීම ස්වභාවයක් මතු කෙරුවට තමනුත් බරපතල විදිහේ දුකටපත් කරන අකුසලයට වැටෙන ඒ වගේම අන් අය බාහිර වටපිටාව පරිසරය සතාසීපාව හැම අංශයක්ම අයහපතටපත් කෙරෙන වැටෙන ඊටාම පහත් වැඩපිළිවෙලක් කාමසෝකල්ලිකාමියෝ නිසා බුදුරජාණන් වහන්සේ ඒක හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා වචන පහක්ම යොදලා එහි තියෙන හානිකර බව මතු කරලා පෙන්නනවා. අනිත් පැත්තට තවත් අන්තයක් තවත් පැත්තක් තිබුණා අත්ත කිලමතානු යෝගය කියලා. එතන අත්ත කිව්වේ තමන්ගේ ජීවිතය ජීවන චර්යාව. කිලමති කියන්නේ වෙහෙසට ක්ලාන්තයට විඩාවට පත් කරනවා කියන අදහස. එවැනි අනුයෝගයක් අනුගත වීමක් අනුගමනය කිරීමක් තිබුණා. අත්ත කිලමත අනුයෝග. ඒකත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරා. මොකද අනරියෝ අනත්ත සංහිතෝ. ඒක හීනගාම්‍ය පෝතුජ්ජනික වැඩක් නෙමෙයි. නමුත් අනරියෝ අනත්ත සංහිතෝ. මේ ආර්ය භාවයට පත් වෙන්න හේතුවන්නේ නැහැ ඒක. එහෙත් අනර්ථයක් තිබෙනවා. මොකද අනර්ථය වෙන්නේ ඒක නිවන් මගට බාධකයක් වෙනවා. නිවන සාක්ෂාත් කරන්න එය බාධාවක් වෙන නිසා. අර්ථය පිණිස නෙමෙයි අනර්ථය පිණිස හේතු වෙන නිසා. ඉතින් ඔය අත්ත කිලමතාන යෝගයේ සමහරු ඇත්ත වශයෙන්ම මෝඩකම නිසා අනුගමනය කෙරුවා. තවත් සමහර අය එක්තරා විදිහක වංචනික ආකාරයෙන් එවැනි දුත අංග භාවිතා කරලා තියෙනවා. උදාහරණයක් හැටියට අපි කවුරුත් දන්නවා මේ බුද්ධ ශාසනයම පැවිදි වෙච්ච දේවදත්ත හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා පංචවරයක් ඉල්ලුවා. භික්ෂූන් නැත්තම් පැවිදි අය දිවි ඇතිතෙක් මෙන්න මේ දේවල් අනුගමනය කරන්න ඕනේ. එතකොට ඒව බැලුව බැල්මට මතු පිටින් බැලුවම පේන බොහෝම සරල භාවයට හේතු වෙන අල්පේච්ඡතාවයට හේතු වෙන කාරණා වගේ පේනවා. නමුත් ඒක ඉදිරිපත් කරේ එවැනි ප්‍රතිපදාවකට අනිත් අය යොමු කර ගැනීම අදහසින් නේ වෙන කපටි අදහසක්. මොකද දේවදත්ත හාමුදුරුව ඒව අනුගමනය කළා නෑ කවදාවත්. ගයා ශීර්ෂයේ තමන්ගේ පිරිසත් එක්ක ඒ ආරාමයේ ගත කරපු විදිහ බලපුවාම අදි සුඛෝභෝගී ජීවිතයක් දේවදත්ත හාමුදුරුව ගත කළා. ඉතින් කොච්චර සුඛෝභෝගී ජීවිතයක් ගත කරාද කියලා කිව්වොත් ඇතැම් භික්ෂුන් වහන්සේලා ආහාර දුෂ්කර වෙච්ච ඇත්තෝ ආහාර ගැනීම සඳහා ගයා ශීර්ෂයට ගිය බව දේවදත්ත හාමුදුරන්ගේ ආරාමයට ගිය බව සඳහන් වෙනවා. අජාසත් රජතුමා කිසියම් ආකාරයක අජාසත් රජතුමා සමග තිබුණු මිත්‍රත්වය නිසා හොඳ රාජ්‍යානුග්‍රහයක් ලබාගෙන බොහොම සුඛෝභෝගී ජීවිතයක් ගත කළා. නමුත් බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා ඉතාම දුෂ්කර දුතංග හැටියට පෙන්වන්න පුළුවන් ප්‍රතිපත්ති පහක් පනවන්න කියලා යෝජනා කරපු පුද්ගලයා. එතකොට ඒ වගේ දුෂ්කර ප්‍රතිපදාවන් බොහෝ වෙලාවට සමහරු පාවිච්චි කරන වංචනිකව අනිකාව මුලා කිරීම සඳහා අනිකාගේ ප්‍රසාදය ඇති කර ගැනීම සඳහා. මොකද මේ දුෂ්කර ප්‍රතිපත්ති වලට ඒව අනුගමනය කරන අය කෙරෙහි ප්‍රසාදයක් තියෙනවා. ඒක මොන හේතුවක් නිසාද කියලා අපිට කියන්න අමාරුයි. නමුත් ලෝකේ එහෙම එකක් තියෙනවා. ඒ එවැනි දුෂ්කර ප්‍රතිපත්ති අනුගමනය කරන අය පිළිබඳ. එතකොට මේ අත්ත කිලමතාන යෝගයේ පැත්තෙන් තමයි මේ දුෂ්කර ප්‍රතිපත්ති කියන එක මතුවලා එන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කිසිම අදාළත්වයක් නැති නිවන් මාර්ගට උපකාරී නොවන දුෂ්කර ප්‍රතිපත්ති ශාසනික ප්‍රතිපදාවට ගත්තේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුතංග නැහැ.
ඒ අනුව කෙනෙක් කල්පනා කරන්න පුළුවන් මේ එහෙනම් ඇයි මේ අපේ සාකච්ඡාවේදී මේ දුතංග පිළිබඳ කතාබහක් ගත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුතංග හැටියටම ඇතුළත් කරලා නැහැ මේ කාරණා නමුත් නිවනට උපකාරී වන්නා වූ යම් යම් දුත අංග දුෂ්කර ප්‍රතිපදා අපේ ශාසනයේ විනය තුල ධර්මයේ තුල අනුමත වෙලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට මේ පිළිබඳ සාකච්ඡාවක් උපාලි හාමුදුරුවොත් බුදුරජාණන් වහන්සේත් අතර සිද්ධ වෙලා තියෙනවා. අපිට ඒක දැක ගන්න පුළුවන්කම තියෙනවා විනය පිටකේ. විනය පිටකේ ගැන මම හිතන්නේ අපේ කල්යාණ මිත්‍රයන්ට ඒ තරම්ම ලොකු අවබෝධයක් ඇති කියලා මම හිතන්නේ නැහැ. කොහොම නමුත් විනය පිටකේ පොත් පහක් තියෙනවා. පරාජික පාලි, පාචිත්‍ය පාලි, මහාවග්ග පාලි, චුල්ලවග්ග පාලි, පරිවාර පාලි කියන. මේ පරිවාර පාලි කියන පස්වෙනි ග්‍රන්ථයේ ඇතුළත් වෙලා තියෙන උපාලි පංචකම් කියලා කොටසක්. එහි දුතංග වර්ගය කියලා කොටසක් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් පාලි හාමුදුරුවෝ තමයි මේ ශාසනයේ ආචාර ධර්මීය අංශය පිළිබඳ වගකීර්ත හැටියට කටයුතු කළේ. විශේෂයෙන් භික්ෂු සමාජයේ පැවිදි සමාජයේ ආචාර ධර්ම අපි ඒකට කියන්නේ විනය කියලා ආචාර ධර්මීය අංශය පිළිබඳ වගකීම බුදුරජාණන් වහන්සේ පවරලා තිබුණේ පාලි හාමුදුරන්ට. උන්වහන්සේ ආචාර ධර්ම පිළිබඳව බොහෝ සාකච්ඡාවන් පවත්වලා තියෙන බුදුරජාණන් වහන්සේ සමග. ඒව මේ විනය පිටකේ නොඑක් තැන්වල සඳහන් වෙනවා. එක තැනක මේ දුතංග පිළිබඳ සාකච්ඡාවක් කරනවා බුදුරජාණන් වහන්සේ සමග. එතෙන්දී දුතංග සඳහන් වෙලා තියෙන ඔය අපේ සම්ප්‍රදායික දුතංග ටික ආරණ්‍යකාංගය, පිණ්ඩපාතිකාංගය, පංසකූලිකාංගය, රුක්කමූලිකාංගය, සෝසාසනිකාංගය, අබ්බෝකාසිකාංගය, තෙචීවරිකාංගය, සපදානචාරිකාංගය, නේසජ්ජිකාංගය, යතා සන්තතිකාංගය, ඒකාසනිකාංගය, කලුපච්චා භත්තිකාංගය, පිණ්ඩපාතිකාංගය, පත්තපිණ්ඩපාතිකාංගය ආදී වශයෙන් ඌවා එතන විනීත සඳහන් වෙලා තියෙන සූත්‍ර පිටකේත් ඌවා සඳහන් වෙලා තියෙනවා. පසුකාලීන ග්‍රන්ථ විවරණ ග්‍රන්ථ හැටියට සැලකෙන විසුද්ධි මාර්ග වගේ පොත්වලත් මේවා සඳහන් වෙලා තියෙනවා. විසුද්ධි මාර්ගයේ වෙනමම කොටසක් දුතංග නිද්දේශය කියලා කොටසක් වෙනම සඳහන් වෙලා තියෙනවා. එතකොට මේ විනය පැත්තට බරගතියක් තියෙනවා මේ දුතංගවල. මොකද විනය ශික්ෂණයේ පැත්තට. නමුත් ශික්ෂා පද හැටියට කොයි වෙලාවකවත් දුතංග අරගෙන නැහැ. කැමැති අය ස්වේච්ඡාවෙන් තමන්ගේ කැමැත්තෙන් මෙවැනි දුෂ්කර ප්‍රතිපත්ති අනුගමනය කිරීමේ වැරැද්දක් නැහැ. ඉතින් උපාලි හාමුදුරුවෝ යම් මොහොතක අහනවා කතිනුකෝ බන්තේ කුමක් නිසාද ස්වාමීනි මේ දුත අංග අනුගමනය කරන්නේ? ඔය ආරණ්‍යක අංගය ආදී මේ හැම අංගයක් පිළිබඳව එහෙම අහනවා. ආපුවාම බුදුරජාණන් වහන්සේ උත්තර දෙන පංචමේ කරුණු පහක් මූලික කරගෙන මේ දුතංග අනුගමනය කිරීම සිද්ධ වෙනවා කියලා. මෙතන පහ හැටියට දක්වනවා. පළවෙනි එක මන්දත්තා, එක ඊළඟට මෝමෝහත්තා. පළවෙනි කාරණා මන්දත්තා මෝමෝහත්තා. ඒ කියන්නේ මන්දත්තා කියලා කිව්වේ එතන මේ තේරුමක් නැතුව මෝහයෙන්. මෝමෝහත්තා මන්දත්තා තේරුමක් නැතුව මුලාවටපත් වෙලත් මේ දුෂ්කර ප්‍රතිපත්ති අනුගමනය කරන. මොකද එහෙම තියෙනවා ඇතැම් ආගම්වල ඒ ලක්ෂණේ තියෙනවා. ඊළඟට පාපිච්චෝ ඉච්ඡාපකතෝ. පාපී අදහසින් වංචනික අදහසින් උත් ඒක කරනවා. අර මම කලින් කිව්වේ දේවදත්ත හාමුදුරු වගේ කෙනෙක් ඒක අනුගමනය කරා නම් යන්තාද්දුරට එතන තිබිලා තියෙන්නේ පාපිච්චා. පාපී ඉච්ඡා පහත් ආශාවෙන් අනිත් එක්කෙනාට තමන් විශේෂ පුද්ගලයෙක් විශේෂයෙන් ගුණගරුක පුද්ගලයෙක් කියලා පෙන්වීමේ අදහසින් නැත්නම් වංචනික අදහසින් එහෙමත් අනුගමනය කරනවා මේ දුතංග සමහර අය. එතකොට කාරණා දෙකයි. මන්දත්තා මෝමෝහත්තා පාපිච්චා ඉච්ඡාපකතෝ. තුන්වෙනුව කියනවා බුදුරජාණන් වහන්සේ උම්මාදා චිත්තක්ඛේපා.
උන්මාදයට පත් වෙච්ච චිත්ත වික්ෂේපයට පත් වෙච්ච අයත් ඔය වගේ දේවල් කරනවා. දැන් ඒ කියන්නේ සමහරු දුෂ්කරයි කියලා හිතෙන සමහර දේවල් කරනවා. උදාහරණයක් ඇටියට දැන් රුක්ක මූලිකාංගය කියලා අපි උදාහරණයක් ඇටියට ගමු. දැන් ගහක් මුලමයි ඉන්නේ. ඉතින් අපිට පේනවා එහෙම මිනිස්සුයෝ මුළු ජීවිතේම ගත කරන්නේ ගහක් මුල. ගහක් යට තමන්ගේ ජීවිතය ගත කරනවා. මේ බලපුවාම මේ උන්මාදේ නිසා සිහි විකල් වෙච්ච නිසා ඉතින් මේ මිනිස්සයා ඒ ගහක් යටයි. ඒ වගේ තියෙන. ওই විදිහට මන්දත්තා මෝහත්තා අනවබෝධය නිසා මෝහයට පත් වෙලා ඇතම් දේවල් හොඳයි කියලා හිතලා මේකෙන් නිවන් ලැබෙනවා කියලා හිතලා එහෙම මෝහනේ මෝඩකම නිසා. තවත් සමහරු තමන්ට වාසි ලබා ගන්න අනිත් අය මුලා කරන්න පාපිච්චා. ඒ අදහසිනුත් මේ වගේ දුතංග අනුගමනය කරනවා. ඊළඟට උන්මාද වුණාම චිත්ත වික්ෂේපයටපත් වුණාම දුතංග වගේ පේන යම් යම් දේවල් කරනවා. ඊළඟට ඒ කාරණා තුනයි. හතරවෙනි කාරණේදී බුදු පියාණන් වහන්සේ පෙන්නනද වන්නිතං බුද්දේහි බුද්ධ ශාවකේ හීති. බුදුරජාණන් වහන්සේ බුද්ධ ශ්‍රාවකයොත් වර්ණනා කරලා තියෙන නිසා ඇතැම් බොහෝ වෙලාවට ඒ වර්ණනා කරලා තියෙන බුදුරජාණන් වහන්සේත් එහෙම තුතංග වර්ණනා කරලා තියෙනවා. බුද්ධ ශ්‍රාවකයොත් වර්ණනා කරලා තියෙනවා. අපට බුදුරජාණන් වහන්සේ මේ දුෂ්කරාංග වර්ණනා කරපු අවස්ථාත් තියෙනවා. බුද්ධ ශ්‍රාවකයන් අතර විශේෂයෙන් අපිට පේනවා මහා කාශ්‍යප හාමුදුරුව වැනි ඇත්තෝ මේ දුතංග අනුගමනය කරලත් තියෙනවා, වර්ණනා කරලත් තියෙනවා. අන්න ඒ නිසා වන්නිතම් බුද්දේහි බුද්ධ ශ්‍රාවකේ හීති. බුදුරජාන් බුදුරුත් බුද්ධ ශ්‍රාවකයොත් මේව වර්ණනා කරලා තියෙන නිසා සමහරු අනුගමනය කර. හතරවෙනි කාර. පස්වෙනිව දක්වනවා අපිච අර මුල් හතරම ඒ තරම් වැදගත් නැහැ. අපිච ඒ උනත් අපිච්චං චේව නිස්සාය සන්තුට්ටි චේව නිස්සාය සල්ලේකං චේව නිස්සාය පවිවේකං චේව නිස්සාය ඉදමත්තිතං චේව නිස්සාය. ඒ පස්සෙනුව කියන කාරණේ අල්පේච්ඡතාවේට සන්තුට්ටිතාවේ තෘප්තිමත් භාවයට සල්ලේක ක්‍රමයෙන් කෙලෙස් අඩු කරගන්න උපකාරී වෙන නිසා පවිවේක ගැඹුරු විවේකයේ සඳහා ඒ වගේම ඉදං අත්තිතං මෙහි මෙන්න මේ අර්ථවත් බව මෙහි මෙන්න මේ ප්‍රයෝජනය ඇතැයි යම් කිසි නිවන් මගට උපකාරී වෙන ප්‍රයෝජනයක් තියෙනවා කියලා සලකලා එහෙමත් සමහර අය අනුගමනය කරන. එතකොට අර බුද්ධ ශ්‍රාවකයෙක් නැත්නම් අපි දුතංගයක් අනුගමනය කරද්දී අර පස්වෙනුව සඳහන් කළ කාරණේ තමයි සැලකිල්ලට ගන්න. පස්වෙනුව සඳහන් කළේ අප්පිච්ච සන්තුට්ටි සල්ලේක පවිවේක ඉදමත්තිතා කියන කාරණා සැලකිල්ලට අරගෙන තමයි යම් කිසි දුෂ්කර ප්‍රතිපදාවක් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ කියලා උපාලි හඳුරන්ට බුදුරජාණන් වහන්සේ මේ කාරණේ පැහැදිලි කරනවා. ඉතින් එතන දුතංග කීපයක් දැක්වෙනවා. අපි මේ දුතංග ටිකක් සාකච්ඡා කරමු. ඒ වගේම මෙතෙන්දි තවත් අපි සැලකිල්ලට ගන්න ඕන තැනක් අපිට තියෙනවා. ඒ තමයි සංයුත්ත නිකායේ නිධාන වර්ගයේ තිබෙනවා කස්සප සංයුත්තය කියලා කොටස. කස්සප සංයුත්තය ඇතුළත් වෙන්නේ මහා කස්සප හාමුදුරුවන්ගේ ජීවන චර්යාව හා සම්බන්ධ සිද්ධි දේශනා ටිකක් ඇතුළත් වෙන්නේ. එතකොට එහි අපිට හමු වෙන යම් යම් සූත්‍ර වලින් අපිට දුතංග පිළිබඳ කිසියම් අදහසක් අපිට ගන්න පුළුවන්කම තිබෙනවා. අපි ඒනොත් මෙතෙන්ට කිට්ටු කරගන්න පුළුවන් යම් කිසි අදහසක්. එතන තියෙනවා අපිට බුදුරජාණන් වහන්සේ සමග කෙරෙන කතාබහ ඇතුළත් සූත්‍රයක්. ඉතින් දවසක් ඒවා මේ සුතං ඒකන් සමයන් භගවා අදිවසයෙන් රජගහේ විහෙරති වේලුවනේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේලුවනේ ඉන්න අවස්ථාවක අතුගෝ ආයස්ම මහකස්සපෝ යේන භගවතේන උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසි
නිසින්නංකු ආයස්මන්තං මහකස්සපං භගවයිත දෝච කියලා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ඇවිල්ලා ගරුබෝමන් කරලා පසකින් ඉඳගත්තම බුදුරජාණන් වහන්සේ මහකස්සපහඳුරන්ට මෙහෙම කියන ජින්නෝ සි ඉදානි ත්වං කස්සප ගරුකානි ච තේ ඉමානි සානානි පංසකූලානි නිබ්බිස නානි කියලා. ඒ කියන්නේ මහකස්සපහඳුරන්ගේ සිවුර දිහා බලලා කියනවා බොහොම පරණයි නේද දැන් සිවුර මේ හන සිවුර සානානි කියන්නේ හන රෙද්දෙන් වියපු සිවුර. ඒ විතරක් නෙවෙයි ඒක පංසකූලයක් අහුලගත් එක කවුරු හරි අත්හැරලා දාපු හන වලින් කර රෙදි උපකාරී කරගෙන මහගත් එක බොහොම පරණ එකක් නේද. තස්මාති හේතං කස්සප ගහපතානි චේව චීවරානි ධාරේහි ගෘහපතිය දෙන සිවුරක් පාවිච්චි කරොත් හොඳයි නේද කියලා යෝජනා කරා. ධාරේහි එහෙම එකක් දරන්න කියලා බුදුරජාණන් වහන්සේ යෝජනා කරන මහකස්සපහඳුරන් සිවුර දැකලා. ඒ වගේම මේ මහකස්සපහඳුරන්ගේ තවත් ගුණාංග තිබුණා පිණ්ඩපාතයෙන් යැපුණු ස්වභාවය. ඒක නිසා නිමන්තනානි ච බුංජාහි කියලා එහෙමත් යෝජනා කරා. හැමදාම පිණ්ඩපාත යන්න ඕනේ නැහැ. ඉතින් දායකයත් ගෙනල්ලා දෙන දානයක් එහෙම නැත්නම් ආරාධනා කරලා නිවසකට එන්න කියලා කරන ආරාධනයක් පිළි අරගෙන එහෙමත් වළඳන්න කියලා. මහකස්සපහඳුර ඒවයින් වැළකීලා හිටියා. ඊළඟට ආරණ්‍යිකව හුඟක් වාසය කරන නිසා මමච සන්තිකේ විහරායේ මාත් එක්ක ඉන්න කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ හිටියේ ආරණ්‍යයේ නෙමෙයි නගරේ හිටියේ ග්‍රාමවාසයේ හිටියේ. ඉතින් ඔහොම යම් යෝජනාවක් කරා. ඉතින් එතෙන්දී මහකස්සපහඳුරෝ කියන අහංකෝ බන්තේ දීඝරත්තං බන්තේ ස්වාමී අහම් මම දීඝරත්තං බොහෝ කාලයක් තිස්සේ ආරණ්‍යිකෝ ආරණ්‍යවාසී ආරණ්‍යකත්තස්ස වන්නවාදී ආරණ්‍යවාසී ගුණ කියන කෙනෙක් මම ආරණ්‍යවාසීෙක් වගේම එහි වටිනාකම එහි ප්‍රයෝජනෙහි ගුණ කියන කෙනෙක්. ඒ වගේම කියන පින්ඩපාතිකෝ චේව පින්ඩපාතිකස්තස්ස ච වන්නවාදී මම පින්ඩපාතයෙන් යැපෙන කෙනෙක් අර නිමන්ත්‍රණ ආරාධනා කොට දෙන දාන ළඟට ගෙනල්ලා දෙන අරගෙන ඇවිල්ලා පිළිගන්න දාන ආදිය නෙමෙයි මේ පාත්‍රය අරගෙන ගෙවල් ගාන ගිහිල්ලා ඒ මිනිස්සෝ යාපිහලා තියෙන ආහාරයකින් දෙන දෙයක් මොනහරි දෙන දෙයකින් තමයි ජීවත් වෙන්නේ. ඒක තමයි පින්ඩපාතික අංගය කියලා කියන්නේ. ඉතින් මම එහෙම පින්ඩපාතික අංගයෙන් යුක්ත කෙනෙක් වගේම පින්ඩපාතිකත්තස්ස වන්නවාද ඒකේ ගුණත් මම අනිත් අයට කියලා දෙන්න කියන්නේ. ඊළඟට පංසකූලිකෝ චේව පංසකූලික තස්ස වන්නවාද මම පංසකූල භාවිත කරන්නේ. ඒතර පංසකූල කිව්වම පංසකූල සිවුරු විතරක් නෙමෙයි පංසකූලික කිව්වම පංසකූල චීවරක් තියෙනවා. නමුත් පංසකූල කියන්නේ අන් අය භාවිත කරලා අත්හල දේ භාවිත කරන්නේක්. එහි ಗುಣ කියන්නේක්. ඊළඟට තෙචීවරිකෝ චේව තෙචීවරිකත්තස්ස වන්නවාද ඇඳුම් ගත්තොත් ඇඳුම් කට්ටල තුනක් භාවිත කරන්නේ. තෙචීවර තුන් සිවුර කියලා ඔක එක එක විදිහට අර්ථකථන කරලා තියෙනවා. නමුත් ඇඳුම් කට්ටල තුනක් විතරක් භාවිත කරන්නේක්. ඉන් එහාට භාවිත කිරීමක් නැහැ කියලා ඒ විදිහට. එහි ಗುಣ කියන්නේ කෙනෙක්. ඊළඟට අප්පිච්චෝ චේව අප්පිච්චතාය ච වන්නවාදී අල්පේච්ඡතාවයේ තුල ජීවත් වෙන කෙනෙක් අල්පේච්ඡතාවේ ಗುಣ කියන කෙනෙක්. සන්තුට්ඨෝ තේව සන්තුට්ඨිතාය වන්නවාදී සතුටින් ඉන්න කෙනෙක් එහි ಗುಣ කියන කෙනෙක්. පවිවිත්තෝ චේව පවිවේකස්ස ච වන්නවාදී පවිවේකයෙන් ඉන්න කෙනෙක් එහි ಗುಣ කියන කෙනෙක්. අසංසට්ඨෝ චේව අසංසග්ගස්ස ච වන්නවාදී පිරිසත් එක්ක බොහෝ සෙයින් ගැවසෙන්නේ නැති එහෙම නොගැවසීමේ ಗುಣ කියන කෙනෙක් මම ಗುಣ දන්න කෙනෙක්. ආරද්ධ විරෝචේව විරියාරම්භස්සච වන්නවාදී හැමතිස්සෙම
ඇරඹු වීරිය ඇති එහි ගුණ කියන කෙනෙක් කියලා ඔහොම බුදුරජාන් වහන්සේ ඉදිරියේදී අර බුදුරජාන් වහන්සේ කර යෝජනාවට ප්‍රතිඋත්තර දීමක් හැටියට ටිකක් දීක කතාවක් මහගස්ස මහතුරු ඉදිරිපත් කරනවා ඉදිරිපත් කරපුවාම බුදුරජාන් වහන්සේ පෙරලා ප්‍රශ්න කරනවා කීම් පනතං කස්සපාත්තවසං සම්පස්සමානං මොන විදිහේ අර්ථයක් සලකාගෙනද මොන අර්ථයකින්ද ඔය විදිහට ඔය දුතංග අනුගමනය කරන්නේ දුෂ්කර ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ ඇයි කියලා බුදුරජාන් වහන්සේ අහනවා අර කියපු කාරණා ඔක්කොම අලලා ඊට පස්සේ මහගස්සප මහතුරු පිළිතුරු දෙනෝ ද්වේකෝ අහං බන්තේ අත්තවසේ සම්පස්සමානෝ ස්වාමීනි මම අර්ථවත් භාවයන් දෙකක් ප්‍රයෝජන දෙකක් සලකලයි බොහෝ කාලයක් තිස්සේ මේ ආරණ්‍යක පින්දපාතික ආදී වශයෙන් මේවා අනුගමනය කරන්න කියලා. ඉතින් මොනවාද මේ දෙක? පළවෙනි එක අත්තනෝච දිට්ඨ ධම්ම සුඛ විහාරං සම්පස්සමාන. අත්තනෝ කියන්නේ තමන් වශයෙන් ගත්තම තමන්ගේ ජීවිතයේ පැත්තෙන් ගත්තම දිට්ඨ ධම්ම සුඛ විහාරං. මේ දුතංග එහෙම නැත්නම් තරම දුෂ්කර වුවත් මේ සරල චාම් ප්‍රතිපත්ති නිසා මේ ජීවිතයේ ලොකු සැපක් නැත්නම් පහසුවක් කියලා අපි ඔකට කියන්නේ. දිවි පැවැත්ම පහසු වෙනවා මේ ජීවිතේ. ditta dhamma කියන්නේ මේ ජීවිතේ. සුඛ විහරං කියන්නේ පහසුවෙන් පවත්වගෙන යන්න පුළුවන්. මේ ජීවිතේ පහසුවෙන් පවත්වගෙන යන්න පුළුවන්. අන්න ඒක සම්පස්සමානෝ. ඉතාම හොඳින් මම දැකලා තියෙනවා. එතකොට ඒක නිකන් වචනෙට නෙමෙයි. මාගස්වාමී වචනෙට කියනවා නෙමෙයි ඒක තමන් අනුගමනය කරලා අත්දැකීමෙන් කියන්නේ මේ මට සාමීනේ මේ ජීවිතේ හරි පහසුවෙන් ගෙනියන්න පුළුවන් මේ ප්‍රතිපත්ති මේ දුතංග නිසා ඒක පළවෙනි කාරණා ඕනෑම කෙනෙකුට ජීවිතේ පහසු වෙනවා ඊළඟට කියනවා පච්චිමංච ජනතං අනුකම්පමානෝ පස්චිම ජනතාවට අනුකම්පා කරලයි මම මේක කරන්නේ ඒ කියන්නේ මොකද්ද පස්චිම ජනතාව කියලා කිව්වේ පසුවට එන ආර්ය පිරිස. ඒ කියන්නේ එක් පැත්තකින් මෙතන කෙලින්ම බුද්ධ ශ්‍රාවක පිරිස අදහස් වෙනවා. මහා කාශ්‍යප ආදී මුල් ශ්‍රාවකයන් වහන්සේලාගෙන් පසුව සාසනගත වෙන අනිකුත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව. ඒ කියන්නේ කවුද? අපි ගැන. අපි මේ පස්චිම ජනතාව කියලා කියන්නේ. උන්වහන්සේලාගෙන් පස්සේ සාසනගත වෙලා ඉන්නේ අපිනේ. මේ ආර්ය ප්‍රතිපදාවට ආපු ඇත්තෝ. එතකොට අන්න පස්චිම ජනතාව අපි ගැන අනුකම්පා කරන මොකද අනුකම්පා කරලා කියන්නේ අපිටත් ඉතා පහසුවෙන් ඉතා ඉක්මනින් මේ ධර්ම ප්‍රතිපදාවේ ප්‍රතිඵල ලබා ගන්න උදව්වක් හැටියට අපි දුකටපත් වෙලානේ දැන් අනුකම්පා කරන්නේ යම් කෙනෙක් දුකට දුෂ්කරතාවයන්ටපත් වෙලා යම් කිසි වැඩක් කරගන්න බැරුව අමාරුවේ වැටිලා ඉන්නකොට එයා කෙරෙහි නෙමෙයි අනුකම්පාව ඇති වෙලා ඒ දුෂ්කරතාවයෙන් මිදෙන්න යම්කිසි උදව්වක් කරනවානේ ඒකනේ අනුකම්පාවේ ස්වභාවය නැතු මේ දුක් වෙවි ඉන්න එක නෙවෙයිනේ අනුකම්පාව කියලා කියන්නේ. එතකොට මහාගස්සප මහතුරු පස්චිම ජනතාව පිළිබඳ අනුකම්පා සාගතයි. පස්සේ එන අය දුකට වැටිලා කෙලෙසිලා මේ දුකෙන් මිදෙන්න කෙලෙසුන්ගෙන් මිදෙන්නයි මේ දරන්නේ මේ උත්සාහය. ඒක නිසාවෙන් ඒ අයට උදව්වක් හැටියට මඟ පෙන්වීමක් හැටියට උපකාරී වීමක් හැටියට මම මේක කරලා පෙන්නනවා ආනිසංසත් කියලා. ඉතින් ওই විදිහට ඉමේ කෝ අහං බන්තේ ද්වේ අත්වසේ සම්පස්සමානෝ ස්වාමීනි මම මෙන්න මේ ප්‍රයෝජන දෙක සලකලා මේ කියන දුත අංග නැත්තම් මේ තරම දුෂ්කර නමුත් ප්‍රයෝජනවත් වෙන ප්‍රතිපත්ති මං අනුගමනය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඔහම කියන මාකාශපාන. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක සාදුකාර දීලා පිළිගන්න සාදු සාදු කස්සප බහුජන හිතාය කිරතං කස්සප පටිපන්නෝ බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කිය. ඒක බලන්න මාකාශප හාමුදුරුව පිළිබඳව මෙහෙම කවුරුවත් ගැන වර්ණනා කරලා නැහැ මේ ශාසනය. බුදුරජාණන් වහන්සේ අනිත් අනිත් ශ්‍රාවකයන් වහන්සේලා පිළිබඳව ගුණ කියලා තියෙන නමුත් මහාකාශ්‍යප මහතුරෝ තරම් බුදුරජාණන් වහන්සේ ප්‍රශංසාවට ලක් කරපු චරිතය අපිට පේන්නේ නැහැ. ඒක නිසා මහාකාශ්‍යප මහතුරුගේ චරිතය හරි වැදගත්. මම පොඩි චරිත කතාවක් මේ පිළිබඳව ලියලත් තියෙනවා.
මට පුළුවන් මේ වේක අන්තර්ජාලයට ඇතුල් කරන්න අපේ කල්යාණ මිත්‍රයන්ට කියවා ගැනීම සඳහා. ඉතින් මේ එහෙම පුදුම විදිහට බුදුරජාණන් වහන්සේ මේ ගුණ වර්ණනා කළේ සාදු සාදු කස්ස. මහගස්සවන්තර කියපු අදහස සාදුකාර දීලා අනුමත කරා. බහුජන හිතාය බොහෝ දෙනාට හිත පිණිස. පටිපන්නෝ ත්වං කස්සක. ඔබ බොහෝ දෙනාට යහපත පිණිස. බහුජන සුඛාය බොහෝ දෙනාගේ සැපය පිණිස. ලෝකානුකම්පාය මේ ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාව. අත්තාය හිතාය සුඛාය දේවමනුස්සාන. සමස්ත දේව මිනිසුන්ගේ අර්ථය පිණිස, හිත පිණිස, සැප පිණිස ප්‍රතිපත්ති රකින්න කෙනෙක් ඔබ කියලා. ඉතින් ඊට පස්සේ අර බුදුරජාණන් වහන්සේගේ යෝජනාව ඉල්ලාස් කරගන්න. බුදුරජාණන් වහන්සේ තස්මාතේතං කස්සප සානානි චේව පංසකූලානි ධාරේහි නිබ්බසනානි පින්ඩාය චරාහි ආරඤ්ඤේහි විහරයිති. එහෙමනම් කමක් නැහැ. එහෙමනම් කමක් නැහැ. ඔබ වහන්සේගේ ප්‍රතිපත්තිය ඔබ වහන්සේ තවදුරටත් අරගෙන යන්න. ඒකෙන් ලෝකයට යහපතක් වෙනවා. හිත පිණිස පවතිනවා. අර්ථය පිණිස පවතිනවා. කියලා බුදුරජාණන් වහන්සේගේ යෝජනා උන්වහන්සේ ආපස්සට හකුලවා ගන්නවා, ඉල්ලාස් කරගන්න. කමක් නැහැ. අර පුද්ගලයා ගැන අනුකම්පාවෙන් වගේ බුදුරජාණන් වහන්සේ හිතන්නේ ඇති සමහර විට මේ දුෂ්කර උතේකට ගිහිල්ලා මහකාශ්‍යප හඳුර මේ දේ කරනවා. එහෙම වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දුතංග පිළිබඳව අපිට යම් අදහසක් ඇති කරන්න මේ දෙදෙනා වහන්සේ මේ සාකච්ඡාව කළා වෙන්න පුළුවන්. කොහොම නමුත් දුතංග පිළිබඳ යම් පැහැදිලි අදහසක් අපිට මේ තුලින් මතුවලා එනවා. ඒකයි. ඒ සඳහා මම ඔය කස්සප සංයුත්තේ කාරණා ටික කියවලා බැලුවා. ඉතින් සූත්‍ර කියව නැත්තන්ට මම යෝජනා කරනවා මේ කස්සප සංයුත්තේ කියවන්න කියලා. ඒ වයින් අපේ මේ අනිශ්චිත විහරණය සඳහා, නිවුණු සැනසුණු ජීවිතය සඳහා මේ මැදමාවතට යන්න හුඟක් දේවල් අපිට ලැබෙනවා. කස්සප සංයුත්තේ පෞද්ගලික ජීවිතයේ අපිට උපකාරී කර හැකි, උපයෝගී කරගත හැකි ගොඩක් දේවල් තියෙනවා. මේවා සමහරට ගිහි ඇත්තෝ, අපේ උපාසක උපාසිකාවෝ, ගිහි කල්යාණ මිත්‍රයෝ හිතන්න ඉඩ තියෙනවා. මේවා මේ පැවිදි ඇත්තන්ගේ ප්‍රතිපත්ති, ඕ අපිට අමාරුයි දුෂ්කරයි කියලා. නැහැ, එහෙම එකක් නැහැ. මේක මේ පශ්චිමන් ජනතන් කියලානේ කිව්වේ, නැත්නම් පශ්චිම භික්ෂු භික්ෂුණී සඳහා කියලා කිව්වේ නැහැනේ. මේක තේරුම් ගත්තොත් ගිහි පැවිදි ભેදයක් නැතුව මේව අනුගමනය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔය මම දුතංග පිළිබඳ කිසියම් පෙරවදනක් ඔය ඉදිරිපත් කළේ. ඊළඟට අපිට පුළුවන්කම තියෙනවා මේ දුතංග ගැන ටිකක් සාකච්ඡා කරන්න. දැන් අපිට මෙතෙන්දිම කස්සප සංයුත්තේදිම එවැනි දුතංග හැටියට සැලකෙන කරුණු කීපයක් මතුවේ. ඊට අමතරව අපිට මේ තියෙන ඔක්කොම දුතංග ඔක්කොම එකතු කරලා එක තැනක සඳහන් වෙන අවස්ථාවත් අපිට මුණ ගැහෙන. උදාහරණයක් හැටියට පසුකාලීන ධර්ම විවරණ ග්‍රන්ථයක් හැටියට සම්භාවනාවට ලක් වෙලා තියෙන විසුද්ධි මාර්ගය. විසුද්ධි මාර්ගය ගැන ඉතින් නොඑක් අයගෙන එක් අදහස් තියෙනවා. නමුත් ඒක සම්භාවිත කෘතියක් හැටියට සැලකෙනවා. කතුවරයා හැටියට සැලකන්නේ ඔය අටුවාචාරින් වහන්සේ කෙනෙක් වන බුද්ධඝෝෂ කියන හාමුදුරුවෝ අනුරාධපුර යුගයේදී මහා විහාරයට ඇවිල්ලා මහා විහාරයක භික්ෂූන්ගෙන් යම්කිසි ඉල්ලීමක් කරපුවාම මේ තැනැත්තා ධර්ම විවරණ කටයුතු කරන්න තරම් ප්‍රාමාණිකයෙක්ද කියලා බලන්න කිසියම් මාතෘකාවක් දීලා ඒ පිළිබඳ විවරණ ග්‍රන්ථයක් සකස් කරන්න කියලා විවරණයක් කරන්න කියපුවාම ඒ පිළිබඳ කරපු විවරණයේ හැටියට තමයි සාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ මේ විසුද්ධි මාර්ගය කියන විවරණ ග්‍රන්ථය. ඒකෙන් සාමාන්‍යයෙන් මේ ලංකාවේ බෞද්ධ අතර ටිකක් සම්භාවිත ග්‍රන්ථයක්, සම්භාවනාවට ලක් වෙච්ච කෘතියක්. එහි මේ දුතංග එකතු කිරීමක් කරලා තියෙන. එකතු කිරීමක් කරලා තියෙන. ඉතින් එතන අපිට 13ක් විතර පේන්න තියෙනවා. හැබැයි අපි මේ පරිස්සමින් මේවා කොතෙක් දුරට අපේ අනිශ්චිත විහරණයට, නිර්වාණයට, නිර්වාණගාමී ප්‍රතිපදාවට කොච්චර දුරට උපකාරී වෙනවද කියලා හරියටම තේරුම් ගත්තොත් තමයි මේ දුෂ්කර ප්‍රතිපදාවකින් අපිට ප්‍රයෝජනයක් වෙන්නේ. එහෙම නැත්නම් අර මෝ මෝහත්ත මන්දත්ත කියලා අර
බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදිහට සමහරු නිකන් මෝඩ කමට මේවා අනුගමනය කරනවා වෙන්න පුළුවන්. ඒ එහෙම අවශ්‍ය නැහැ. අනිත් පැත්තෙන් අර පාපිච්චාවෙන් තව කෙනෙක් රවට්ට ගන්න, තව කෙනෙක් තමන් බොහෝම දුෂ්කර ප්‍රතිපත්ති අනුගමනය කරනවා කියලා පෙන්නන්න කරන වංචනික අදහසින් කෙරෙන්න ඉඩතිය. ඒ පැත්තට ගියොත් එහෙම දුතංග වලින් නිවන ලැබෙනවා වෙනුවට දුතංග අනුගමනය කරන්න පාපී පුද්ගලයේ වංචනිකයේ බවට ක්‍රමයෙන් පරිවර්තනය. ඉතින් ඒක නිසා අපි මේ දුෂ්කර ප්‍රතිපත්ති බුද්ධ ශාසනයටත් ඇතුළත් වෙලා තියෙන මේ දුත අංග හෙවත් දුෂ්කර ප්‍රතිපත්ති පිළිබඳව ටිකක් කතා බහ කරේ. මේවයි තියෙන උපයෝගිතා වටිනාකම ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතෙන් සිට අද පුළුවන් වුණොත් මේ තියෙන ඔක්කොම ගැන, එහෙම බැරි වුණොත් අපි ඉදිරි සාකච්ඡාවලටත් මේවා ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේවයි තියෙන උපයෝගිතා වටිනා. එතකොට මම කස්සප සංයුත්තේ මහා කස්සප හමුදුර තමයි දුතංග පිළිබඳ සම්භාවිතම තැනැත්ත. බුදුජන් වහන්සේගේ පව අප්‍රමාණ ගෞරවාදරයට පාත්‍විච්ච ශ්‍රාවකයන් වහන්සේ ඒ මග අනුගමනය කර ඇත්තෝ අදත් ඉන්නවා. මං හිතන්නේ අපි ඒ පැත්තට ගියොත් හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. අපේ නිවන් මගේදී හුඟක් පහසුයි. අර දිත්ත ධම්ම සුඛ විහරණේ නම් අනිවාර්යෙන්ම එනවා. අපේ ජීවිතවලත් අපි එහෙම අනුගමනය කරන දේවල් තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේ සාකච්ඡාව අද ඉඳලා දුතංග පිළිබඳව ටිකක් සාකච්ඡා කිරීම සුදුසුයි කියලා මට හිතෙනවා. එතකොට විසුද්ධි මාර්ගයේ මේ දුතංග එකතු කරපු තැන් වලදී නම් මුලට අරගෙන තියෙන්නේ පංසකූලිකාංගය. කස්සප සංයුත්තේදී මුලට තියෙන්නේ අරඤ්ඤිකාංගය. ඉතින් අපිට මේ ඕනම විදිහකින් මේවා සාකච්ඡා කරන්න පුළුවන්. මේ අනුපිළිවෙල අපිට ඒ තරම් වැදගත් නැහැ. සංඛ්‍යාව වැදගත් වෙන්නේ නැහැ. යම් කිසි දුතංගයක තියෙන නිවනට අදාළව නිවන් මගේ යන කෙනෙකුට මේ දුතාංගයේ තියෙන වටිනාකම, අදාළත්වය, උපයෝගිතා වටිනාකම තමයි අපි බලන්න ඕන, උත්සාහ කරන්න ඕන තේරුම් ගන්න. එතකොට අපි අර තියෙන පිළිවෙලට අනුව කසප සංයුත්තේ තියෙන පිළිවෙලට අපි එතන තියෙන පිළිවෙල ඒ තියෙන අංග වලට පළමුවෙන් අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. දෙවනුව අපි විසුද්ධි මාර්ගයේ දක්වලා තියෙන සෙසු ඒවත් සැලකිල්ලට ගමු. ඒවා ඇත්තටම අත්‍යවශ්‍යද කියලා විසුද්ධි මාර්ගයේ පෙන්වන ඔය 13ක් වෙන අනිකුත් ඒවත් අත්‍යවශ්‍යද කියලාත් අපි බලමු. එතකොට මේ කසප සංයුත්තය බුදුරජාන් වහන්සේ සහ මහා කසප හඳුර අතර සිදුණු සාකච්ඡාවේදී මුලට දක්වන්නේ ආරඤ්ඤිකාංගය. ආරඤ්ඤිකාංගය කියන එකෙන් අදහස් කරන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවලත් තියෙනවා මේ ආර්ය ප්‍රතිපදාවට ප්‍රවේශ වෙච්ච ඇත්තන්ට අරඤ්ඤගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා කියලා යම්කිසි යෝජනාවක්, නිර්දේශයක් බුදුරජාණන් වහන්සේගේ දේශනාවලත් අපට හමු වෙනවා, බුද්ධ දේශනාව. එතකොට අරඤ්ඤ කිව්වම ඒකෙන් අදහස් කරන්නේ ඇත්ත වශයෙන්ම දැන් කැලෑව කියලා තමයි අර්ථකථනය වෙන්නේ. අරඤ්ඤම් කිව්වම වනවාසය කියලත් ඔබට කියනවා. ඒක නිසා බුද්ධ ශාසනයේ වාස දෙකක් ආරම්භයේදීම ඇති වෙලා තියෙනවා. අරඤ්ඤ වාසය සහ ග්‍රාම වාසය කියලා. වනවාසය සහ ග්‍රාම වාසය. එතකොට මේ අරඤ්ඤ වාසයේ තියෙන විශේෂත්වය තමයි අර ග්‍රාම වාසයේ තියෙන ඇතැම් ස්වභාවික දුෂ්කරතා නැත්නම් අර බාධා කියලා අපි කිව්වොත් ග්‍රාම වාසයේ බොහෝසෙයින් මහ ජනතාව ගැවසෙන නොඑක් ආර්ථික, සමාජීය, දේශපාලන, සමාජීය කටයුතු වලින් ගැවසීගත් ඒවා වෙනුවෙන් මිනිස්සු අපකැප වෙන කටයුතු කරන වැඩපිළිවෙලක් ග්‍රාමවාසයේදී අපිට හමු වෙනවා. ඒවත් එක්ක බලපුවාම එක්තරා ප්‍රමාණයකට ග්රාමවාසයේ බාධාකාරී ගතියක් තියෙනවා. එහෙම ලක්ෂණයක් තියෙනවා. ඉතින් ඒවට නිරත වෙන්න ප්‍රමාණය සමහරට භික්ෂූන්ටත් සමහර වෙලාවට ආර්ය ප්‍රතිපදාව යන අයටත් ඒවට නිරත වෙන්නේ යම් ප්‍රමාණයකට සිද්ධ වෙන අවස්ථා තියෙනවා ග්‍රාමවාසී ඉන්නකොට. බුදුරජාණන් වහන්සේ ගත්තොත් බුදුරජාණන් වහන්සේටත් එවැනි දේවල් වල නිරත වෙන්න සිද්ධ වුණා. හැබැයි ධර්ම මාර්ගයේ ගිහිල්ලා නිවන් සාක්ෂාත් කරපු කෙනෙකුට නම් ඔය උභයවාසයෙන් මොනවාසයේ හිටියත් ප්‍රශ්නයක් නැහැ. නමුත් ආරම්භක අවස්ථාව ගත්තොත් ධර්ම මාර්ගයේ යන්න
ප්‍රතිපදාව පුරන්න ආරම්භ කරපු අවස්ථාවේ සාපේක්ෂව ග්‍රාමවාසීට වඩා ආරණ්‍ය වාසී ඒ සඳහා උපකාරී බවක් තියෙනවා. නිවන් මගට උපකාරී. මොකද අර ආර්ථික සමාජ දේශපාලන සමාජීය අංශවල වැඩ කටයුතු බහුල නැහැ ආරණ්‍ය වාසී. එහෙම දේවල් ඇත්තෙම නැති තරම්. කොහොම නමුත් ආරණ්‍ය වාසයේ දිවි පැවැත්ම පිළිබඳ ටිකක් දුෂ්කරයි. ජීවිතේ පවත්වාගෙන යන්න අවශ්‍ය කරන පහසුකම් ආරණ්‍ය වාසයේ අඩුයි. ග්‍රාමවාසීන් මේ පහසුකම් ටික තියෙනවා. හදිසියෙන් උදව්වක් උපකාරයක් ලබා ගන්න මිනිස්සෙක් ඉන්න ඕන වෙලාවක. ඊළඟට ආහාර පාන ටිකක් සම්පාදනය කරගන්න ලේසියි. ඒක නේද සාමාන්‍යයෙන් කෙනෙක් පදිංචි වෙනකොටත් බොහෝ වෙලාවට ආරණ්‍ය වාසය තෝරගන්නේ නැහැ නේ ගිහි අය පදිංචි වෙනකොට. ග්‍රාමවාසීනොත් දැන් අන්තිමට නගර වාසයට ඇවි. ඉතින් ඔය පදිංචිය පිළිබඳ ඇඩ්වර්ටයිස් කරනකොටත් කවුරුවක්වත් මේ ආරණ්‍ය වාසී තැන් ඒවට ප්‍රොමෝට් කරන්නේ නැහැ, උනන්දු කරන්නේ නැහැ. ඉතින් ඔක්කොම කියන්නේ ආ පදිංචිය ඊටාම හොඳ ස්ථානයක්, මේ ස්පිරිතාලේ ළඟ තියෙනවා, තැපැල් කන්තෝරුව ළඟ තියෙනවා, රෝහල තියෙනවා, පාසල තියෙනවා, ඊට පස්සේ බස් නැවතුම තියෙනවා, දුම්රී ස්ථානය තියෙනවා, සුපර් මාකට් එක තියෙනවා. ඒ හැම දෙයකින් ඉතා ආසන්නේ විනාඩි 5 දුර, විනාඩි 10 දුර කියලා තමයි වාසයට ස්ථාන උනන්දු කරවන. එතෙන්දි කරන්නේ අර තමන්ගේ ජීවන පැවැත්මට අවශ්‍ය කරන දේවල් කිට්ටුවෙන් තියෙන තැන ළඟ තැනක් තෝරලා දෙන්න. මොකද සාමාන්‍ය මිනිස්සයා සුතව පුතුජන මිනිස්සයාට මේ නිවන් දැකීමේ වැඩපිළිවෙලකට ඇවිල්ලා නැති කෙනාට එයාට අවශ්‍ය වෙන්නේ මේ ජීවිතයේ සුඛෝභෝගී විදියට ගෙනියන්න. ඉතින් එවැනි තැනක් ස්ථානගත වෙන්නේ එවැනි තැනක වාසය කිරීම එවැනි වාසයකට තමයි කැමති. ඒක නිසා ආරණ්‍ය වාසයට කැමති නෑ, ග්‍රාම වාසයටත් කැමති නෑ, දැන් නගර වාසයට තමයි උඟක්ම කැමති. නාගරිකයෙක් ඉතින් නගර ඉඩ නැත්තම් තට්ටු පිට තට්ටු හරි ගහලා නගරේ කොහොම හරි ඉන්න. මහ පොළොව ඉඩ නෑ නේද? මේ නගරේ කොහොම හරි ඉන්නත් ඕනනේ. ඉන්න නිසා තට්ටු බිල්ඩින් හදලා, තට්ටු උඩට හදලා උඩ හරි ඉන්න කොහොම හරි නගරේ ඉන්නේ. ඒ කියුවම අර දිවි පැවැත්මට අවශ්‍ය කරන පහසුකම් ටික ළඟ තියෙන කිට්ටුව තියෙන. හැබැයි ඉතින් ඒක පැත්තකින් බලපුවම ඉන්නේ අමාරුයි නගරේ. ඉන්නේ අමාරුයි. දුෂ්කරයි. නාගරික ජීවිතේ ඒක පැත්තෙන්. දැන් නම් අලුත් තත්ත්වයේ යටතේ හොඳටම තේරිලා තියෙන නාගරික ජීවිතයේ තියෙන දුෂ්කරතාවය, ඒකේ තියෙන ප්‍රශ්න. ඉතින් ওই විදිහට මේ වාසය මනුෂ්‍යෝ වාසය කරන්න තෝරා ගන්න ස්ථාන බලපුවාම ආරණ්‍ය වාසයට දෙන්නේ ඉතාම අඩු ප්‍රමුඛතාවය. ඊළඟට ග්‍රාම වාසයට වැඩි ප්‍රමුඛතාවය දෙන්නේ නිතරම නගර වාසයට. අර්බන් ඒරියාස් වල තමයි හුඟක්ම ජීවත් වෙන්න කැමති. අඩුම ගානේ මේ රූරල් ග්‍රාමීය ප්‍රදේශවලවත් එච්චර කැමති නැහැ. ඒත් එහෙම තමයි. දියුණුව කියලා සැලකන්නේ අර කැලේ ඉන්න එක නොදියුණු වැද්දෝ භික්ෂූන් වගේ අයනේ කැලේ ඉන්න. ග්‍රාම වාසී ටිකක් එකඟයි. ගම්මු කියන එකත් නිකන් පහත් කොටස අරගෙන ගම්මු කියලා. නාගරිකව තමයි ඉතින් නගර වාසීන් තමයි බොහොම උසස් කොට සලකන්නේ. ඒ මේ බුද්ධ ශාසනේ නෙමෙයි ලෝක සම්මතේ මම කියන්නේ. ඉතින් ආරණ්‍ය වාසයයි ග්‍රාම වාසයයි නගර වාසයයි බලපුවහම ආරණ්‍ය වාසයේ දිවි පැවැත්ම සම්බන්ධයෙන් දුෂ්කරයි. ඒක නිසා ඒක දුත අංගයක් වෙනවා. දිවි පැවැත්ම පැත්තෙන් සැලකුවම තමයි ඒක දුත අංගයක් වෙන්නේ. ජීවත් වෙන ටිකක් අමාරුයි. ගමනාගමනේ නැහැ, පයින් යන්න ඕන, වාහන යන්න බෑ, කැලේ කොලේ හතා සර්පයා ඉන්න පුළුවන් සමහර වෙලාවට. කෑම බීම ටිකක් හොයාගෙන ඈතට යන්න ඕන, අවශ්‍යතා ටික ඉෂ්ට සිද්ධ කරගන්න. ලෙඩ දුකක් වුණොත් ඈත ඉතින් රෝහලකට යන්න නම් ඈතට යන්න ඕන, බොහෝ දුර ගමනක් යන්න වෙන. ඒ වගේ දිවි පැවැත්ම සම්බන්ධයෙන් ගත්තොත් ආරණ්‍ය වාසය තරමක් දුෂ්කරයි. තරමක් නෙවෙයි, සෑහෙන දුෂ්කර වෙන්න පුළුවන්. හැබැයි ග්‍රාම වාසයේ දිවි පැවැත්ම සම්බන්ධයෙන් සුකරයි, පහසු. නමුත් අපි නිර්වාණගාමී ප්‍රතිපදාව පැත්තෙන් බැලුවොත් ග්‍රාමවාසී නගරවාසී ඒ සඳහා තියෙන බාධක බහුලයි. බාධක වැඩි. පුද්ගල සම්බන්ධතා බහුලයි.
පුද්ගල ආශ්‍රය වැඩි සමාජ සම්බන්ධතා ආර්ථික සමාජ දේශපාලන වැඩ යුතුයකම් වගේ රාශියක් තියෙනවා. ඉතින් ඒවා නිවන් මගේදී විශේෂයෙන් ආරම්භක නිවන් මගේ සමාරම්භයේ සෑහෙන පමණ බාධා. ඒව දුෂ්කරයි. ඉතින් ඒ අතින් බලපුවාම නිවන් මගට යොමු වූ කෙනෙක් ආරම්භයේදී අරණ්‍ය වාසයට මාරු වෙන්න පුළුවන්කම තියෙනවා නම් එතන යම්කිසි සහයෝගයක් තියෙනවා. දීපවැත්ම දැන් විශ්වක් හැටියට ගත්තොත් දීපවැත්ම පහසුයි. පහසු කරන එකයි ඔය මහකාශ්‍යප මහමුදුරෝ කියන්නේ ditta dhamma sukha viharan sampassamano කියලා. පළවෙනියට කියන්නේ මේ කරදර බාධක අඩු. එක එක්කෙනා බලන්නේ නැහැ. එක එක්කෙනාගේ දුක දප හොයන්න ඕනේ නැහැ. අරයට මෙයාට යුතුයකම් වගකීම් රාජකාරී ඉෂ්ට කරන්න ඕනේ නැහැ. හැබැයි නගරවාසී පැත්තෙන් බැලුවොත් නම් කෙනෙක් කියන්න පුළුවන් අපෝ ඒව හොඳ නැහැනේ අනිත් අය දුක සැප බලන්න ඕනේ අනිත් අය වෙනුවෙන් සොයා බලන්න ඕනේ ඒගොල්ලෝ විසිට කරන්න ඕනේ ආදි වශයෙන් කිය. ඒක ඉතින් ලෞකික පැත්තෙන් මිසක ඒව නිවන් මඟ පැත්තෙන් ඒව එච්චර කළ යුතු දේවල් හැටියට සැලකෙන්නේ නැහැ. ඉතින් ස්වභාවිකවම අරණ්‍ය වාසයේ ඉන්නකොට ආරණ්‍යකෙක් වුණාම ඒ වගේ දේවල් වලින් මිදිලා ඉන්න තමන්ට තියෙනවා ඒ එක්කම පවිවේකය. දැන් ඔය අර අපි කලින් කතා කරපු විනය පිටකේ බුදුරජාණන් වහන්සේ සහ උපාලි හාමුදුරුව අතර සිද්ධ වුණු සාකච්ඡා විනය පිටකේ පරිවාර පාළි ඇතුළත් වන අර උපාලි ප්‍රශ්නේ දුතංග පිළිබඳ ඒ සාකච්ඡාවේ දුතංග වර්ගයේදී අප්පිච්චතා සන්තුට්ඨිතා පවිවේකතා කියන කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක මේ අල්පේච්ඡතාවය ඇති කරගන්න. ඒ කියන්නේ අපේක්ෂා අඩු කරගන්න එක්තරා ප්‍රමාණයකට මේක උපකාරී වෙනවා අරණ්‍ය වාසී. ග්‍රාම වාසී නගර වාසී ඉන්නකොට එහෙම නෙවෙයි අවශ්‍යතා බහුලයි කියලා අපි කියන්නේ. අවශ්‍යතා බහුලයි. ගොඩක් දේවල් ඕන කියලා. ඉතින් ඒවට හරියට හේතු යෙදෙන. අරකට ඕන මේකට ඕන මේක නැතුව බෑ ඒක නැතුව බෑ. උඟාක් දේවල් මහිච්ඡතාවයට වැටෙනවා. ඉච්ඡා කියන්නේ අර අපේම හිතින් කියන අරක ඕන මේක ඕන ඒක නැතුව බෑ මේක නැතුව බෑ ආදී වශයෙන් කියලා. ඉතින් ඒ මහිච්ඡතාවයට යොමුවක් නැඹුරුතාවයක් නගර වාසයේ ග්‍රාම වාසයේ තියෙනවා. නමුත් අරණ්‍ය වාසයේ අපිච්ඡතාවට නැඹුරු කිරීමක් තියෙනවා. ඒකේ තියෙන වටපිටාව අනුව ගොඩක් දේවල් ඕමනා නැහැ. දැන් උදාහරණයක් ඇටියට කැලේ ඉන්නකොට වාහනයක් ඕනේ නැහැ. ඇයි ඕනේ නැත්තේ? මේ වාහනයක් ගෙනියන්න බෑ කැලේ. ඒ වගේ උදාහරණ ගත්තොත් ඒක වාහනයක් පිළිබඳ ઈચ્છාව නැහැ. ඔය ඔය විදිහට ගත්තම ઈચ્છා අඩු වෙනවා. අපිච්චතාවයට වැටෙනවා. එක්තරා ස්වභාවික විදිහට. වටපිටාව හේතු වෙනවා. එතකොට ඒකට හුරු වීමක් තුල අර මහිච්ඡතාවයෙන් ගැලවෙන්න සෑහෙන සහයෝගයක් ලැබෙන. එතකොට අපි දැන් අපි මේ අරණ්‍ය වාසයේ කියන එක ගිහි ජීවිත ගත කරන ඇත්තන්ගේ පැත්තෙන් විශේෂයෙන් උපාසක උපාසිකාවන්ගේ පැත්තෙන් ගත්තොත් භික්ෂු භික්ෂුණී ගත්තත් ඒත් එහෙම තමයි වෙනසක් නැහැ. අපි භික්ෂු ජීවිත ගත්තොත් හුඟක් වෙලාවට දැන් නගරවාසී ග්‍රාමවාසී අරණ්‍ය වාසී භික්ෂු ජීවිත ගත්තත් අරණ්‍ය වාසයට ගිහිල්ලා බැලුවොත් හැබැයි ඒ අරණ්‍යයේ ඇතුලේ කුඩා නගර සකස් කරගෙන ඉන්නේ. අරණ්‍ය තමයි වටේට තියෙන ගහකොළ තමයි. ඒ වුණාට බොහෝ අරණ්‍ය වාසයන් තුල නාගරික ජීවිත ගත කරන්නේ. ඒ සියලුම පහසුකම් වෙනසකට තියෙන්නේ නගරෙන් ඈත තමයි. මම භාවනාවට යොමු වෙච්ච කාලේ මම ගාවක් ඔය අරණ්‍ය වාසවල ඇවිද්ද. මොකද මගේ හිතේ තිබුණා මේවට උපදෙස් අවවාද අනුශාසනා කරන්න පුළුවන්. මේවයි මගඵල ලබාගත් ඇත්තෝ ඉන්නේ අරණ්‍යවල කියලා. ඒ නිසා මම ගාවක් අරණ්‍ය වාසවල ඇවිද්ද. අරණ්‍ය වාසී අරණ්‍ය සේනාසන වලට ගිහිල්ලා ඒ භික්ෂූන් ආශ්‍රයෙන් ශ්‍රේ කරලා උපදේශ අවවාද අනුශාසනා ගන්න. ඒත් මොනවද කරන්නේ? ඒත් අපිට දෙන අවවාද මොනවද? මග පෙන්වීම මොනවද කියලා. ඒ උත්සාහ කරා බොහෝ කාලයක්. වසර ගණනාවක් මගේ ජීවිතේ එහෙම තිබුණා. ඉතින් එහෙම ගියාම මට මුණ ගැහුණා මම ඔය භාවනා ප්‍රවේශය කියන පොතේත් ඒ කාරණා ටික ලියලා තියෙනවා. ඉතින් එහෙම ගියාම මට මුණ ගැහුනේ මේ
කැලේ ඇතුලේ පොඩි නගර හදාගෙන ඉන්නේ. ඒ නාගරික පහසුකම් ඔක්කොම තියෙනවා. කිසිම අඩුපාඩුවක් නැහැ. ඉතින් උපාසක උපාසිකාවොත් අරණ්‍ය වාසයේ කියන එක කොහෙත්ම තේරුම් අරගෙන නැහැ. මොකද උපාසක උපාසිකාව ගිහි ජීවිත ගත කරන අය නිසා ඒගොල්ලන්ගේ ගිහි ජීවිතයේ තියෙන සියලුම පහසුකම් අරණ්‍ය ඇතුලේ කුටියක හදලා දෙනවා භික්ෂුවට. හදලා දුන්නා භික්ෂුව කැලේ ඇතුලේ කුඩා නගරයක් සකස් කරගෙන ඉන්නේ. අර මහා නගරයෙන් පොඩි කැලලක් කැලේ ඇතුළට අරන් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක ඇතුලේ නාගරික ජීවිතයක් ගත කරනවා. එතකොට මේ කියන ගුණාංග ටික අපේ වැඩෙන්නේ නැහැ. ඉතින් එහෙම නැති ඇත්ත වශයෙන්ම වනවාස අරණ්‍ය වාස අපිට හමු වුණේ ඊටාම කලාතුරකින්. එහෙම තැන් හමු වුණේ ඊටාම කලාතුරකින්. හැබැයි කැලෑමැද්දේ භික්ෂූන් ජීවත් වෙන තැන් නම් අපි ඒව අරණ්‍ය සේනාසන කියලා හඳුන්වමු. එවැනි තැන් නම් අපිට ගොඩක් මුණ ගැහුණා. නමුත් අරණ්‍ය වාසය කියන එක ඒ දුත අංගය තුල කටයුතු කරන තැන් ඉතාම අල්පයි ලංකාවේ නම්. මම දන්නේ අනිත් රටවල කොහොමද කියලා. ඒත් එහෙම හම් වෙලා තියෙන ඉතාම අල්ප වශයෙන්. ඉතින් නමුත් කැලේ ඇතුලේ කුඩා නගර සකස් කරගෙන සමාජයට ඒවයි මම දැකලා තියෙනවා. මේ ග්‍රාමවාසී භික්ෂූන්වත් ඒ තරම් පහසුකම් භුක්ති විඳින්නේ නැහැ. ග්‍රාමවාසී භික්ෂුව කියලා කෙනෙක් ඉන්නවනේ. ගමේ පන්සලේ හාමුදුරුවෝ කියලා අපි කියන්නේ. ඒ ගමේ පන්සලේ හාමුදුරුවත් ඒ තරම් භෞතික පහසුකම් අත්විඳින්නේ නැහැ. අර අරන්නේ ඇතුලේ අරන්නේ කැලේ ඇතුලේ හදාගෙන තියෙන කුඩා නගරේ ඉන්න විශ්වන්තය. ඒ එහෙම තැන් ඕන තරම්. ලංකාවේ වැඩිපුරම තියෙන එහෙම තැන්. ඒතර අපි මේ කතා කරන්නේ ඒවා ගැන මේ අපි අවමාන අපහාස කරනවා නෙමෙයි. එවැනි තැන් වලින් මේ දුතංගය පිරෙන්නේ නැහැ. මේ දුෂ්කර ප්‍රතිපදාව පුහුණු වීමක් වෙන්නේ අප. ඒක නිසා අපි අර අඩු පහසුකම් නාගරික ග්‍රාමීය වශයෙන් තියෙන පහසුකම් අඩු තැනක ජීවත් වෙන්න හොරු වේ. ඉතින් ගාක් වෙලාවට ගෘහස්ථ අය ගිහි ජීවිත ගත කර නැත්තුණා මේවට ඒ තරම්ම අනාප නැහැ. ඇයි අපි පහසුකම් තියාගෙන පහසුකම් මෙච්චර මේ පහසුකම් තියෙද්දි මොකටද ඒව දාලා ගිහිල්ලා එහෙම ඉන්නේ කියලා. මම නම් කියන්නේ එහෙම තැන් වල ඉන්න හුරු පුරුදු වෙනවා. නාගරික ජීවිතයේදී වුණත් ටිකක් අඩු පහසුකම් සහිත ජීවිතයකට හුරු වෙලා එතන අපේ එක්තරා ප්‍රමාණයකට මනස සකස් වෙනවා. අඩු පහසුකම් සහිත ජීවිතයක් ගත කරනකොට මනස සකස් වෙනවා. අර කාමයේ පස්සේ එළවන ওই කාමයේ කියන එක එන්නේ අර පහසුකම් එක්කනේ. පහසුකම් එක්ක. ඒකයි ඔය අපේ ශික්ෂාපදේකුත් තියෙන උච්චාසයන මහාසයනා වේරමණී කියලා. සයන කියන්නේ කයට කායික පහසුව. කායික පහසුව ඇති කරගන්න ඕනේ. නමුත් ඒක අදි සුඛෝභෝගීත්වයට යෑම තමයි උච්චා මහා කියන වචන වලින් අවධාරණය කරන්නේ. ඉතින් උච්චා සයනා මහා සයනා වේරමණී කියලා ශික්ෂාපදයකුත් තියෙන්නේ ඒක. ඒක මේ ආරඤ්‍යකාංගයට සම්බන්ධතාවයක් වෙන්නම්. ඒකට නගරවාසී කෙනෙකුට ග්‍රාමවාසී කෙනෙකුට උනත් පුළුවන් සුඛෝපභෝගීත්වයට බර වෙන්නේ නැතුව කටයුතු කරා. ඒකට අර අඩු පහසුකම් යටතේ ජීවිතයේ හුරු පුරුදු වීම ආරඤ්‍යකාංගයෙන් අදහස් කරා. ඒකයි. ඉතින් ස්ථාන මාරුවකින් මේක සිද්ධ වෙන්නේ නැහැ. නගරේ ඉඳලා ගමේ ඉඳලා කැලේට ගියා කියලා ආරඤ්‍යකාංගේ පිරෙන්නේ නැහැ. හැබැයි නගරේ ඉඳන් ගමේ ඉඳගෙනත් ආරඤ්‍යකාංගය පුරන්න පුළුවන්. එතකොට මේකේ හුඟක් අය හිතනවා ආරඤ්‍යකාංගයෙන් අදහස් කරන්නේ නගරේ ඉඳන් ගමේ ඉඳන් කැලේට යන්නේ වනාන්තරගත වෙන්නේ කියලා. නැහැ. මේකෙන් අදහස් කරන්නේ මූලික වශයෙන් අඩු පහසුකම් අවම භාණ්ඩ හා සේවා යටතේ ජීවිතය පවත්වගෙන යන්නට හුරු පුරුදු වීම. හැබැයි දුෂ්කරයි. ඒකයි දුතංග කියලා කිව්වේ මේක. දුෂ්කරයි. මොකද අපි පුරුදු වෙලා තියෙන්නේ වැඩි පහසුකම් වැඩි භාණ්ඩ හා සේවා යටතේ ජීවිතය පවත්වාගෙන යන්න. එතකොට අපි හොඳට හිතලා බලමු අපි මේ 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 දේවල් කතා කරන්නේ අනිශ්චිත විහෙරණේ නිවන් මගට කොතෙක් දුරට මේ උපකාරී වෙනවද නැද්ද කියන කාරණා. උපකාරී වෙන්නේ නැත්නම් අපි ඒව අතහැරලා දානවා. නිවන් මගට උපකාරී වෙන්නේ නැති කිසිම ප්‍රතිපදාවක් කිසිම ප්‍රතිපත්තියක් බුදුදහම ගන්නෙ නැහැ. ගන්නෙ නිතරම උපකාරී වෙන දේවල් විතරයි.
එතකොට ආරඤ්‍යකාංගයෙන් අදහස් කරන්නේ අඩු පහසුකම් අවම බාණ්ඩහා සේවා යටතේ ජීවත් වීමට උරු වේ. ජීවත් වීමට උරු වේ. ඒකයි ආරඤ්‍යකාංගය කියන්නේ. එතෙන්ට අපිට නගරෙදිත් ගමේදිත් කැලේදිත් හුරු වෙන්න පුළුවන්. කැලේදී තියෙන තත්ත්වය තමයි ස්වභාවිකවම අඩු පහසුකම් සහිත තැනක්. බාණ්ඩහා සේවා අඩු තැනක්. එතෙන්ට ගිහිල්ලා මේක පුරුදු වෙන්න කියලා. එතකොට එතෙන්ට යන්න බැරි ඇත්ත මොකද වර? කැලේ යන්න බෑ කිසියම් හේතුවක් නිසා. එහෙනම් තමන් ඉන්නේ නාගරික urban areas නැත්නම් rural areas වල ග්‍රාමීය ප්‍රදේශවල නම් නාගරික ප්‍රදේශවල නම් එහෙනම් පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න අඩු පහසුකම් යටතේ ජීවත් වෙන්න. ඒ කියන්නේ අවම බාණ්ඩහා සේවා. ඊළඟට මෙතෙන් තව එකක් තියෙනවා. පුද්ගල සම්බන්ධතා ආරණ්‍යකාංගයේ දැන් කැලේ පුද්ගල සම්බන්ධතා අඩුයි. කැලේකට මිනිස්සෙක් ඉන්නේ කලාතුරකින්. අරණ්‍යවාසී භික්ෂුවත් කැලේ ඉන්නේ කට්ටි කට්ටි නෙමෙයි, කණ්ඩායම් කණ්ඩායම් නෙමෙයි. දැනට අරණ්‍ය දේනාසනවල අරණ්‍යවාසී භික්ෂුන් ඉන්නේ කණ්ඩායම් කණ්ඩායම් ඉන්නේ. ඒකෝට එතන නෑ අරණ්‍යවාසී මූලික ලක්ෂණේ නෑ. අරණ්‍යවාසී ජීවිතේ හුදකලා තනියෙන් ඉන්නේ. ඒක හරිම අමාරු වැඩක් තනියෙන් ඉන්නවා කියන්නේ. මුලදී බය හිතෙනවා. එක පාරටම හිතෙන මොන හරි වුණොත් කවුරුවත් නෑ නේක. අපිත් මේක යම් ප්‍රමාණයකට හුරු පුරුදු වුණා. මුලින්ම මට හිතුනේ මම යම් කිසි හුදකලාව අරන්නේ ඉන්න වෙලාවක මොන හරි වුණොත් කවුරුවක්වත් නෑ නේ කාට කියන්නද උදව් කර උදව්වක් ගන්නවත් කිසි කෙනෙක් නෑ නේක. ඒක සැරේට නිකන් බයක් වගේ ඇති වෙනවා. ජීවිත බයක් තමයි ඇති වෙන්නේ. ලෙඩක් දුකක් හැදුනොත් දැන් පිණ්ඩපාතයක් නැතුනොත් නම් ඉතින් ගිහිල්ලා ඈතට ගිහිල්ලා පිණ්ඩපාතය කරගෙන ඉන්න පුළුවන්. ඒක ගැන එච්චරම බයක් නෑ ඉතින්. සෑහෙන දුරක් පයින් ගියාම කෑම ටිකක් හොයාගන්න පුළුවන්. ඒක ගැන ඒ තරම්ම බයක් ඇති වෙන්නේ නෑ. හැබැයි ඒක සැරේට බයක් එනවා මේ මෙහෙම කැලේ තනියෙන් ඉන්නකොට මොන හරි වුණොත් තරපේක් කෑවොත් එහෙම නැත්නම් වෙන ලෙඩක් හැදුනොත් කාට කියන්නද උදව් කරන්න කිසි කෙනෙක් නෑ. ආරණ්‍ය වාසයේ මූලික ලක්ෂණේ තනියෙන් ඉන්න කෙනෙක් ඒක චාරි. ඒක සැරේට බයක් එනවා. ඉතින් ඔය තත්ත්වේ තියෙනවා. ඒ කවුරක්වත් නෑ. තනියම කොහේ හරි තැනක ඉන්න කුටියක හරි ගල් වෙන කාරි මොක හරි ඉන්නවා ඉතින්. අඩු පහසුකම් යටතේ තනියම. එතකොට දැන් ඕක නගරයට ග්‍රාමයට ගත්තොත් අඩු පුද්ගල අවම පුද්ගල සම්බන්ධතා සහිත ජීවිතයකට මාරු වෙයි. ඉතින් ඒක හරි අමාරු වැඩක් පුද්ගලයන්ට. වැඩි පිරිසක් එක්ක ගනුදෙනු කර කර සම්බන්ධතා පවත්ව ඉන්න තමයි බොහෝ වෙලාවට මනාපේ තියෙන්නේ. රුචිගත්තේ තියෙන කැමැත්ත තියෙන්නේ. මොකද අර ඉන්නවනේ මේ මොන හරි වුණොත් මට කෙනෙක් ඉන්නවා. ළඟ ඉන්නවා කෙනෙක්. බය නැහැ. අහවලා ඉන්නවා මට ඕන වෙලාවක. අහවලා ඉන්නවා මට ඕන වෙලාවක. ඕන වෙලාව ළඟින් පුද්ගලෙක් ඉන්න එහෙම නැත්නම් අඩුම ගානේ ඔන් කෝල් ඉන්නවා. කතා කරොත් ඕන වෙලාවක. උදව් කරන අසල්වැසියෙක්, ගෙදර කෙනෙක්, යාළුවෙක්, මිත්‍රයෙක්, තමන්ගේ වෛද්‍යවරයා. ඉතින් අර ජීවිත බය. ඒක දැනෙන්න පටන් ගන්නවා අරණ්‍ය වාසීන්. අපිට ඒක දැනුණා ඉන්නකොට. ඕක තමයි මට නම් දැනුනේ. ඉතින් නමුත් ටිකක් හුරු වෙන හුරු වුණාම කමක් නෑ. ඉතින් එහෙම දෙයක් වෙන්නත් පුළුවන්. සර්පෙක් කන්න පුළුවන්. එන මොකක් හරි අනතුරක් වෙන්න පුළුවන්. ශරීරය ඇතුලෙන්ම රෝගයක් මතුවලා එන්න පුළුවන්. ඉතින් මොකද්ද? මැරුණොත් මැරිච්ච දෙන් කියලා ඔහොම ඉන්නවා ඉතින්. මරණේනේ ලොකුවටම සිද්ධ වෙන්නේ කියලා. එක් වටපිටාව විසින් අපිට කිසියම් බලපෑමක් කරනවා ඒ විදිහ ජීවිතයක් ගත කරන්න. දැන් නගරේ වටපිටාව එහෙම බලපෑමක් කරන්නේ එවැනි ජීවිතයක් ගත කරන්න. සල්ලේ මේ අඩු බාණ්ඩහා සේවා පුද්ගල අඩු පුද්ගල සම්බන්ධතා යටතේ ජීවත් වෙන්න බලපෑමක් නගරේ කරන්නේ නැහැ. නගරේ බාණ්ඩහා සේවා වටේ ගොඩ ගැහිලා තියෙන්නේ. 24 පැයෙම සර්විස් නේ තියෙන්නේ. නගරේ බල ඒ හැමතැනම ගහලා තියෙන්නේ තේමයි ඕන කෙනෙකුට. අපි ඔය 24 පැයෙම සේවා. ඕන් කෝල් ඉන්න ඕන වෙලාවක කතා කරන්න අපි බාණ්ඩහා සේවා සපයනවා. ඒකයි නාගරික ලක්ෂණය, ග්‍රාමීය ලක්ෂණය. ඉතින් අරණ්‍ය වාසී කවුරුවත් 24 පැයේ සර්විස් කරන්නේ නැහැ. ඔන් කෝල් නැහැ කවුරුවත්. එතෙන්දි ටිකක් බය වෙනවත් ඇති ගන්නවා. එක්තරා නිකන් අභියෝගයකට ලක් වුණා වගේ දැනෙන. හැබැයි අපිට කැලේටම යන්න පුළුවන්කම ඇති වුණොත් එවැනි ජීවිතයක් වනගත වෙලා පුරුදු වුණොත් හොඳයි ඉතින්. අර ජීවිත බය කියන එක හුඟක් වෙලාවට නැති වෙනවා. ඉතින් මේ ජීවිත ආශාව නිවන් මාගේදී සෑහෙන ප්‍රශ්නයක්. ජීවත් වෙනවා ඒක අනිත් පැත්තෙන් තරක කරා. ඉතින් ජීවත් නොවී කොහොමද නිවන් දකින්නේ? ඒක හැබෑව. නමුත්
තදබල ජීවිත ආශාව නිවන් දකින්න ලොකු බාධා. එතකොට අරණ්‍ය වාසයේදී ඕක අඩු වෙනවා. ඕක අඩු වෙනවා. දුනා ඔන්න පහසුයි. ඔන්න දැන් ජීවිතේ ගෙනියන්න පහසු වෙනවා. දැන් ගොඩක් පුද්ගල සම්බන්ධතා ගොඩක් නැති වුණා. බාණ්ඩ හා සේවා සපයන්නන් සපේන ආයතන ළඟපාතක නැති වුණා. ජීවත් වෙන්න ටික ටික හැඩ ගැහෙනවා. පුරුදු වෙනවා. ඊළඟට තමන්ගේ දේ තමන් තනියම කරගන්නත් එපා. දැන් පුද්ගල සම්බන්ධතා නැහැ නේ. කාට කතා කරන්න? අල්ලපු ගෙදර මිනිස්සයා ඉන්නවා කියලා. තමන් පුරුෂයා භාර්යාව ඉන්නවා කියලා. දූ දරුවෝ ඉන්නවා කියලා. ඥාතීන් ඉන්නවා කියලා. ටෙලිෆෝන් කරලා ඔන් කෝල් ගෙන්න ගන්න කෙනෙක් ඉන්නවා කියලා ඒව නැහැ. ඒවත් නැති ජීවිතයක්. සමහරු දැන් වනවාසයට යනකොට ටෙලිෆෝන් එකක් තරයි යනවා. ඒක ඉතින් එතකොට ඒ අරණ්‍ය වාසයේ නැහැ එතන. ඇයි? දුරකථනය හරහා අනිත් අය එක්ක සම්බන්ධතාවය පවත්වාගෙන ඉන්නේ. ඒකට නෑ. අපිටත් මුලදී ඕක හරි අමාරු නා. මටත් දුරකථනය ඕෆ් වුණා. දුරකථනය බැටරිය වුණා. දැන් මම හිටපු අරණ්‍ය වාසයේ එතන ලයිට් නෑ. ඉදුලිය නෑ. ටෙලිෆෝන් චාර්ජ් කරන්න බෑ. ඉතින් ටෙලිෆෝන් බැටරි චාර්ජ් කරන්න බෑ. දවස යනකොට බැටරි ඉවරයි. ඉවරයි ඉතින් ටෙලිෆෝන් එක එතනින් පස්සේ. නිකාම්ම හරි ලස්සනට අරණ්‍ය වාසයට වැටෙනවා. ඉවරයි. ඒක දැන් පැත්තකින් තිබ්බ. දැන් ඒකන කරන්න දෙයක් නැහැ. ඒකට මුලදී එතකොට කරන්න දෙයක් නැතිවමට ඒ පරිසරයේ ස්වභාවය යනවා. ඒක සිද්ධ වුණා. නෝ දැන් නම් එහෙම ගන්නෑ. දැන් අරණ්‍ය වාස හැම තැනම අඩුම ගානේ විදුලිය නැත්තම් සෝලා පව එකවත් දාලා තියෙනවා. එතකොට ආයක අරණ්‍ය වාසයක් වෙන්නේ නැහැ. එතන නැහැ. ඊළඟට පුද්ගලය. කවුරුවක්වත් බලන්නේ නැහැ. කුටියට ගියාම ඉන්න තැනට ගියාම ආයි කාටවත් කතා කරන්න විදියක් නැහැ. මොනාරි වෙලා මැරුණත් කරන්න දෙයක් නැහැ. ඒ විදියට. ඉතින් මුලදී බයයි, දුකයි. ඇයි මෙහෙම ඉන්නේ? අපරාධෙමි. උදගලා ජීවිතයක් ඇයි මෙහෙම ගත කරන්නේ? තේරුමක් නැහැ නේ කියලා ඕම නොයේ විතර්ක සිතුවිලි එනවා. නමුත් ටික ඒකේ ආනිසංශය දැනෙන්න පටන් ගන්නවා. අර නාගරික ග්‍රාමීය සම්බන්ධතා බහුල, වැඩ බහුල, වගකීම් බහුල, රාජකාරි බහුල ජීවිතයකින් අර විවේකී ජීවිතයකට මාරුවීම හරහා තවත් බොහෝ දේවල් මතුවලා එනවා. මේ ප්‍රඥාව අවදි වෙන්නේ අපි හිතන්නේ නාගරික ජීවිතේ, ග්‍රාමීය ජීවිතේ කියලානේ. නැහැ, ග්‍රාමීය නාගරික ජීවිතය තුළ ප්‍රඥාව නෙමෙයි අවදි වෙන්නේ, කෙලෙස් අවදි වෙන්නේ. අර සම්බන්ධතා අඩු, බණ්ඩහා සේවා අඩු ජීවිතයකට ගියන් පස්සේ ඒකට හුරු වෙන්න ඕනේ. හැබැයි කොරෝනායින් පස්සේ කෙලෙස් අවදිවීම වෙනුවට ප්‍රඥාව අවදි වෙනවා. බොහෝ දේවල් වැටෙන්න පටන් ගන්නවා, තේරෙන්න පටන් ගන්නවා. සමාධිය පිහිටනවා. මේ ලක්ෂණ තියෙනවා ආරණ්‍ය වාසයේ. එතකොට මේ ආරණ්‍යකාංගය කියන කාරණේ මම ඔය පොඩ්ඩක් අද භාවනා මේ දුතාංග පිළිබඳ ප්‍රවේශයකුත් මේ පිළිබඳ අදහසකුත් ඇති කරලා ආරණ්‍යකාංගය ගැන අපි කතා කළේ. ඉතින් ආරණ්‍යකාංගය කිව්වම ඒකෙන් අදහස් කරන්න එපා කැලේම ඉන්නවා කියලා. කැලේ හිටියට ආරණ්‍යකාංගය පිරෙන්නේ නැහැ. නගරේ ඉන්නකොට නොපිරෙන්නේත් නැහැ. හැබැයි ආරණ්‍යකාංගය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තොත් අපිට කැලේකට යාගන්න පුළුවන් වුණොත් හුඟක් හොඳයි. අපේ ගිහි කල්යාණ මිත්‍රයන්ට එහෙම අවස්ථා තියෙනවා නම් යන්න ගිහිල්ලා. ටික කාලයකට හරි, සතියකට දෙකකට හරි, මාසයකට හරි ගිහිල්ලා ඉන්නේ. හැබැයි හරිම අමාරු වැඩක්. තනි පුද්ගලෙක් වෙන්න වෙනවා. තනියෙන් ඉන්න අඩුම ගානේ දවසක් තනියෙන් ඉන්නවා කියන්නේ ඉතල බල හරි දුෂ්කර වෙන එක. පැත්තකින් තමන්ට ජීවිත බයක් තියෙනවා එක. අනිත් පැත්තෙන් මතක් වෙනවා තමන්ගේ වගකීම් කොටස. මෙහෙම ඉන්නකොට මගේ වගකීම් වලට මොනවා වෙලා ඇද්ද? දැන් මොනවා කරගනින්ද? ඊට පස්සේ නොයේ විතර්ක එනවා. ඒව ඉෂ්ට සිද්ධ නොකරයින් පස්සේ මට දොස් අහන්න වෙයි, බැනුම් අහන්න වෙයි ආදී වශයෙන් කියලා. ඒක කරලා බලන්න ඕන. ඒකේ ඇති වෙන ගැටලු ඇත්ත වශයෙන්ම වෙන හරි දුෂ්කරයි. මොළදී ආරණ්‍යකාංගයට හුරු වෙන එක. හැබැයි හුරු වුණායින් පස්සේ හරිම සැහැල්ලු, හරිම පහසුයි. උත්සාහ කරලා බලන්න. අපේ පැවිදි කල්යාණ මිත්‍රයොත් ඒත් එහෙම තමයි. ඉතින් පැවිදි වුණාට මේ ග්‍රාමවාසී, නගරවාසී, පන්සල්වල, වේර විහාරස්ථානවල සමහර වෙලාවට මේ ගිහි ජීවිත ගත කරන ඇත්තන්ටත් වැඩි රාජකාරි වැඩි, වගකීම් වැඩි එවැනි අය. ඉතින් එවැනි ඇත්තන්ට තමන්ගේ ස්ථාන අරණ්‍ය බවට පත් කරගන්න පුළුවන්. ඉතින් දෙන පුද්ගල සම්බන්ධතා අඩු, උදකලා ජීවිත ගත කරන්න පුරු වෙනවා. සම්බන්ධතා අවම කරගන්න, අයින් කරගන්න, පැත්තකට කරගන්න. අඩු බාණ්ඩ හා සේවාවලින් ජීවිතය පවත්ව ගන්න උත්සාහ කරන්න.
ඒකයි ස්වභාවය. ඉතින් මේක තමයි මේ ආරඤ්‍යකාංගේ මූලික ලක්ෂණය. එතකොට ආරඤ්‍යකාංගේ කිව්වම ඒක ආරඤ්‍ය කියන වචනේත් එක්ක තමයි සකස් වෙලා තියෙන්නේ. ආරඤ්‍යගතෝවා කියන බුදුජන් වහන්සේගේ ඒ බුද්ධ දේශනාව එක්ක මේක සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට මේ ප්‍රතිපදාව පුරන්න යමෝනු කෙනෙක් උට ආරඤ්‍යගත වෙන්න පුළුවන් නම් මේ ප්‍රතිපදාවට එන්න වාහම පහසු. එතකොට ආරඤ්‍යකාංගේ අපි තේරුම් ගන්න ඕන පුද්ගල සම්බන්ධතා අවම කිරීම. තනියෙන් උදගලාව ජීවත් වීමට හුරු වීම. තමන්ගේ ජීවිත වගකීම තමන්ගේ අතට ගන්න. දැන් අපේ ජීවිත වගකීම අපි හුඟක් අයට දීලා තියෙනවා. පුරුෂයාට කොටසක් දීලා, භාර්යාවට කොටසක් දීලා, දරුවන්ට කොටසක් දීලා, ඥාතීන්ට කොටසක් දීලා, ස්පිරිතාලවලට කොටසක් දීලා, නර්ස්ලාට, වෛද්‍යවරුන්ට. ඒගොල්ලෝ මගේ ජීවිතේ බලාගන්න. ආවල් එක ආවලා, ආවල් එක මගේ මං වෙනුවෙන් මේක හවලා කරන්න ඕන. ආවලා මං වෙනුවෙන් මේක කරන්න ඕන, අර කරන්න ඕන, මේක කරන්න ඕන කියලා ජීවිත වගකීම, ජීවිතය පිළිබඳ වගකීම විශාල පිරිසකට පවර්ලා ඉන්නේ. ආරඤ්‍යකාංගයේදී ඕක නැහැ. තමන්ගේ ජීවිත වගකීම 100ට 100ක් තමන්ගේ අතේ තියාගෙන ඉන්නේ. 100ට 100ක්. එතකොට නම් ඉතින් ලේසි නෑ. බය වෙනවා. බය වෙනවා. කොහොමද ඉන්නේ හවලා නැතුව? ඊළඟට බාණ්ඩහා සේවා. බාණ්ඩහා සේවා උපරිම වශයෙන් තියාගෙන ජීවත් වෙන තමයි නාගරික සහ ග්‍රාමීය ජීවිතවල අපි උරු වෙලා තියෙන්නේ. ඒක අවමේට ගන්න. අවම බාණ්ඩහා සේවා ප්‍රමාණයකින් අරන්නේ වාසයට ගියොත් ආරණ්‍යකාංගය නෙමෙයි අරණ්‍ය වාසය. ආරණ්‍යකාංගයයි අරණ්‍ය වාසයයි දෙක. අරණ්‍ය වාසයට ගියත් සමහරු ආරණ්‍යකාංගය පුරන්නේ නැහැ. සමහරු ග්‍රාමවාසී නගරේ ඉඳගෙන ආරණ්‍යකාංගය පුරනවා. එතකොට වාස දෙක දෙක. නගර වාසය, අරණ්‍ය වාසය දෙක, ආරණ්‍යකාංගය තව එක. මෙතන අපි කතා කරන්නේ අරණ්‍ය වාසය ග්‍රාමවාසී ගැන නෙවෙයි. ආරණ්‍යකාංගය කියන දුතංගය පිළිබඳ. එතකොට අවම බාණ්ඩහා සේවා යටතේ ජීවිතය පවත්ව ගන්න උරු වේ. හරි අමාරුයි. හැබැයි ඒකේ තියෙන පුදුම ආනිසංස තොගය. මොකද මේ බාණ්ඩ වැඩි වෙනකොට තියෙන ප්‍රශ්නේ අපි දන්නේ. බඩු වැඩි වෙනවා. ඒවා බලා කියා ගන්න, රැක බලා ගන්න, පරිස්සම් කරන්න ඕන, වග කියන්න ඕන, නඩත්තු කරන්න, රිපෙයාර් කරන්න, කොච්චර වැඩද බා. එතකොට හිත යන්නේ කොයි පැත්තටද? හිත යන්නේ මේ සතර මහා භූත ලෞකික පැත්තට. චීවර බින්ද බාල සේනාසන ගිලාන ප්‍රත්‍යය ගැන බාණ්ඩහ සේවා ගැන හිත. ඒවට හිත දාන්න දාන්න කෙලෙස් අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. ඒවට සම්බන්ධ වෙලා ඉන්න අනිත් පාර්ශව රහතන් වහන්සේලාද? මේ බාණ්ඩහ අපිට බාණ්ඩහ සේවා සපයන කය රහතන් වහන්සේලාද? නෑ. උග්‍ර කෙලෙස් පරිතයන් ඒවා බාණ්ඩහ සේවා සපයන. ඔවුන් බලාගෙන ඉන්නේ මේ බාණ්ඩහ සේවා අපි මත පටවා. ඒතර ඒගොල්ලොත් ඒක කටයුතු කරද්දි කොහොමද? සම්පූර්ණ කෙලෙස් පරිත වැඩ පිළිවෙලකින් යන්නේ. එතකොට මේ නිවන් මගට ආධාර වේද බාධා වේද? හොඳට තේරුම් ගන්න. ඒක නිසා අපිට පුළුවන්කම තියෙනවා නම් අවම බාණ්ඩහා සේවා යටතේ ජීවිතේ පවත්වන්න සෑහෙන සහනයක් වෙනවා ඉතින්. සෑහෙන සහනයක් වෙනවා. ඉතින් අපිට හිතලා කල්පනා කරලා යම් යම් බාණ්ඩහා සේවා අත්‍යවශ්‍ය නොවන බාණ්ඩහා සේවා කපහැරලා තියෙනවනම්, අත්‍යවශ්‍ය නොවන පුද්ගල ආශ්‍රය කපහැරලා තියෙනවනම්, නගරේ දුණත් ගමේ දුණත් අන්න ආරඤ්‍යකාංගය. ආරඤ්‍යකාංගය කැලේට ගියත් අනවශ්‍ය බාණ්ඩහා සේවා භාවිතයක් වෙනවනම්, අනවශ්‍ය පුද්ගල සම්බන්ධතා පවත්වනවනම් කැලේ හිටියට ආරඤ්‍යකාංගය පිරෙන්නේ නැහැ. ඒ දුතංගය පිරෙන්නේ නැහැ. ඔන්නෝකයි ඔතන අපි තේරුම් ගත යුතු දේ. එතකොට මේ දුතංග ගැන අපි පොඩි අවධානයක් යොමු කරගත්තේ අපේ මේ අනිශ්චිත විහරණයට නිවන් මගේ යද්දී කොච්චර දුරට මේ දුතංග ඵලදායීද, ප්‍රයෝජනවත්ද, උපකාරක ධර්ම හැටියට පවතිනවද කියන කාරණේ තමයි අද අපි උත්සාහ කරේ තේරුම් කරගන්න. හොඳයි. එහෙමනම් අපේ මූලික කරුණු පැහැදිලි කිරීම අපි ඔතනින් අතර කරනවා. වෙනදා වගේම අපි අපේ කල්යාණ මිත්‍රයන්ට ආරාධනා කරනවා ධම් සභාවට එකතු වෙන්න කියලා. මේ පිළිබඳව මොනවා හරි ගැටලු ප්‍රශ්න තියෙනවා නම් ඒවා කතා කරන්නට. තම තමන්ගේ ජීවිතවල මේ වගේ දුතංග තියෙනවා නම් ඉතින් ඉදිරිපත් කරන්න කැමති නම් ඉදිරිපත් කරාට කමක් නැහැ. මොකද ඒ වාරේ අපි ඉදිරිපත් කරන්නේ සමහර අපි ළඟ තියෙන ගුණාංග අපි ඉදිරිපත් කරන්නේ මේ කාගෙන්වත් ගරු බුහුමන් සත්කාර සම්මාන ගන්න, තනතුරු තාන්න මාන්න ගන්න, සිව්පසේ උපයා ගැනීමේ අදහසින් නෙවෙයිනේ. එහෙම චේතනාවෙන් කරොත් ඒක වංචක ධර්මයක් වෙලා තමන්ට පවක් කුසලයක්. නමුත් මහකාශ්‍යප හාමුදුරුවෝ වගේ
කල්යාණ මිත්‍ර පශ්චිම ජනතා පශ්චිමං ජනතං අනුකම්පා එහෙම නිමහගස බඳුරු කිව් බුදුහාමුදුර ඇහුවම ඇයි ඌව මේ කරන්නේ කියලා ඒව ගුණ වර්ණනා කරන්නේ ඇයි කිව්වම පළවෙනි කාරණේ කිව්වේ ජීවිතය පහසු වෙනවා නේ ditta dhamma sukha viharan sampassa mano කියලා දෙවෙනි කාරණේ කිව්වේ පච්චිමංච ජනතං අනුකම්ප මano කියලා කියන්නේ අනිත් අය කෙරෙහි අනුකම්පාවෙන් තමන් අනුගමනය කරනවා නම් එවැනි යම් කිසි සරල ඡාම් ප්‍රතිපත්තිය ඉදිරිපත් කරාට කමන්නේ මොකද මෙතන අපේ කල්යාණ මිත්‍ර සමාජයක් නේ ඒක නිසා හොඳයි එහෙමනම් ප්‍රශ්න ගැටළු ආදී දේවල් තියෙනවා නම් අද සාකච්ඡාවට අදාළව හෝ වෙනත් දහම් ගැටළු පොදුවේ ඉදිරිපත් කළ හැකි දේවල් ඉදිරිපත් කරමු එහෙම නැති ඒවා අපි දැන් අර වෙනත් වෙලාවල් යොදාගෙන අපි සාකච්ඡාවලට එළඹිලා තියෙනවානේ එවැනි දේවල් එහෙම වෙලාවල් යොදාගෙනත් කරන්න පුළුවන් මේ වෙලාවේ මේ අවස්ථාවේ අපිට ඉදිරිපත් කරන්න සාකච්ඡා කරන්න තියෙන දේවල් වලට එහෙනම් අපි යොමු වෙනවා මෙතන සිට තෙරුවන් සරණයි සෝනස තෙරුවන් සරණයි भावित නොබැඳි නමුත් බැඳිච්ච ස්වභාවයකින් එයයි පවත්තගෙන ගියත් අපි මේ ඉගෙනගත්ත කාරණාත් එක්ක අපිටුල අකුසලයක් ඇති වෙනවද යම් ප්‍රමාණකින් හෝ එහෙම නැත්නම් අපි බැඳීමේ ස්වභාවය පෙන්නගෙන එයත් එක්ක ජීවත් වෙන්න ඕනේ අපි අපේ ගමන යනතෙක් මැරෙන කර මරණය දක්වා අපේ නිවන අවබෝධ වෙලා තිබිලා මරණය දක්වා අපේ ජීවිතය පවත්තගෙන යද්දී අපේ සිව්පස්සේ සප්ලෙගෙන පහසුවේ මේ කරදර බාධක රහිත ජීවත් වෙන්න අපි පසුබිමක් හදා ගන්න ඕන නිසා නමුත් අපේ හිතයවක අපි අභ්‍යන්තරය දන්න අපි අය භාවිත කරන පාවිච්චි කරන්නේ ඒ අයටත් අකුසලයක් සිදු නොවෙන්න අපිටත් අකුසලයක් සිදු නොවෙන්න ඒ අයත් පවත්වගෙන යන ගමන් අපේ ජීවිතත් පවත්වාගෙන යෑම සඳහා ඔය කතා කරන්නේ අරණ්‍ය වාසය ගැනනේ ඔය කතා කරන්නේ ග්‍රාම වාසය ගැන ඔය අරණ්‍යවාසී නේ අරණ්‍යවාසීදී ඔය සිව්පසේ පිළිබඳ ප්‍රශ්නය වෙන කෙනෙක් කරහ කරන එකක් නෙමෙයි ඔය ග්‍රාමවාසීදී තමයි අපි සිව්පසය අපිට අවශ්‍ය ආහාර නිවාස ඇඳුම් බෙහෙත් අනිකුත් භාණ්ඩ හා සේවා සම්පාදනය කර ගැනීමේදී වෙනත් අයව ඒ සඳහා උපකාරී කරගන්න වෙනත් අයගේ සහාය අපේක්ෂා කරන්නේ සහාය ලබා ගන්නේ ඒක ග්‍රාමවාසීදී අරණ්‍යවාසීදී ඒක නෑ අරණ්‍යවාසයේදී සම්පූර්ණම තමන්ගේ ජීවිතය පිළිබඳ වගකීම 100%ක් තමන්ගේදී 100%ක් තමන්ගේ දැන් උදාහරණයක් ඇටිට ආහාර සම්පාදනය කරන කාර්යයේදී අරණ්‍යවාසියෙකුට ඕන නම් පිණ්ඩපාතය යන්න පුළුවන් එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ පරිලෙය වනේ හිටියේදී පිණ්ඩපාත ගියේ නැහැ තුන් මාසයක් හිටියා කියනවා පිණ්ඩපාත ගියේ නැහැ කැලේ කන්න මොනවාරි දෙයක් තියෙන්න පුළුවන් අලයක් අරගන්න නැත්නම් පළතුරක් සම්පාදනය කරගන්න ඒ වගේ දෙයක් අරණ්‍ය වාසයේදී පින්දපාත යනවා කියන එක වුත් නැහැ ඕන නම් ඉතින් තමන්ට ඈත දුරකට ගිහිල්ලා මේ කවුරු හරි ගෙදරක කෙනෙක් උයන දෙයක් උයන වෙලාවක එතෙන්ට ගිහිල්ලා ඉල්ලන්න බෑ පින්දපාත ගමිල්ලන්න නැහැ ගිහිල්ලා පෙනී හිටලා ඒගොල්ලොන්ගේ කැමැත්තෙන් එහෙම මොනවාරි දුන්නොත් ඒක ලබාගෙන ඉන්න පුළුවන් එතන ඒ පුද්ගලයාගේ සේවය ලබා ගැනීමක් අපි කරන්නේ නැහැ ඒ පුද්ගලයාට කියලා ඔහුගෙන් ඔහු එක්ක එහෙම සම්බන්ධතාවයක් පවත්වන්නේ නැහැ ඒක නිසා මේ අරණ්‍යවාසී ලක්ෂණ නෙමෙයි ඔය කියන්නේ ග්‍රාමවාසී ලක්ෂණ අරණ්‍යවාසී සම්පූර්ණ පුද්ගල සම්බන්ධතා අතහැර දැමු එකක් පුද්ගලයන් කිසිසේත්ම අරණ්‍යවාසීදී තමන්ගේ පැවැත්ම සඳහා පුද්ගලයන් භාවිතා කිරීමක් නැහැ පුද්ගලයන්ගේ සේවා සපයා සම්පාදනය කරගන්නේ නැහැ එයාගෙන් ඉල්ලීමක් කරන්නේ නැහැ කවුරු හරි ඇවිල්ලා ඉතින් ස්වේච්ඡාවෙන් මොන හරි කරලා දුන්නොත් ඒක එතෙන්දි පුද්ගල සම්බන්ධතාවයක් නැහැ නේ කවුරු හරි ඇවිල්ලා ස්වේච්ඡාවෙන් මොන හරි ටිකක් දෙනවා නැත්තම් මොන හරි උදව්වක් කරලා දෙනවා කරගන්න ඒක එයාට අතහරින්න මිසක් අපි ආව එයාට ආරාධනා කරලා හරි එයාට දන්වලා හරි එයාට ඉල්ලීමක් කරලා හරි නැහැ එතකොට එතෙන්දි කිසි සම්බන්ධයක් නැහැ අර ඇවිල්ලා උදව් කරන පුද්ගලයායි අපි අතර කිසිම සම්බන්ධයක් නැහැ සමහර වෙලාවට කතා කරන්නේවත් නැහැ
දැන් මම සමහර වෙලාවල් වලට අපි හිටපු සමහර තැන් වල අය ඇවිල්ලා කුටි සුද්ධ කරලා දීලා යනවා. ඉතින් කුටි සුද්ධ කරලා දුන්නම අපි ඒගොල්ලන්ට ස්තුති කරන්නවත් පින් දෙන්නවත් ඒ කවුද කියලා බලන්නවත් ඒ අපි අදාළ නැහැ. අපි අපි පැත්තකට වෙලා ඉන්නවා. ඉතින් යා කුටි සුද්ධ කරලා යනවා අපි වචනයක්වත් කතා කරන්නේ නැහැ. ඒක කිසිසේත්ම අදාළ නැහැ. අයිය කුටිය සුද්ධ කළත් නොකළත් අපිට ඒක කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ අපේ ගුරුවරයා කියලා දෙන්නේ කුටි සුද්ධ කරන්න සමහර විට කෙනෙක් ඇවිල්ලා කුටි සුද්ධ කරන කාර්යය කරයි. ඒක ඔබට අදාළ නැහැ. ඔබ කුටිය සුද්ධ කරගන්න ඕන. ඔබ කුටිය පිරිසිදු කරගන්න ඕන. අර කුටි සුද්ධ කරන්නේ කෙනා එක්ක අපේ කිසි සම්බන්ධයක් නැහැ. එයාගේ මූණවත් බලන්නේ නැහැ අපි. එයාට ඕන මොනවද කියලා අහන්නේ නැහැ. එයාට වින්දෙන්නෙත් නැහැ. එයාට ස්තුති කරන්නේ නැහැ. මේක නිකන් හරි නරක වැඩක් වගේ පේන්න පුළුවන්. නැහැ. පුද්ගල සම්බන්ධතාවයේ කිසිසේත්ම ගන්නෑ ආරණ්‍ය වාසයේදී. පුද්ගලයාගේ සර්විස් ගන්න යන්නේ, සේවා ගන්න යන්නේ, එයාට ස්තුති කරන්න, එයාට පින් දෙන්න, එයාට thank you කියන්නේ. එයාගේ දුක හැප බලන්න. ඒ ඒව යන්නේ ඔය නගර වාසයේ කතාවක් ඔය කතා කරන්නේ. නාගරික සම්ප්‍රදාය. ඒක නිසා ආරණ්‍ය වාසයේ කියන එක අපිට හොඟ දෙනකොට අහුවෙලා නැහැ ඇත්තට. ඒක විශ්වයටවත් අහුවෙලා තියෙනවා කියලා මං හිතන්නේ ගිහියත්තන්ට තියෙනවා. ඔය කාරණේ අනුව ගත්තොත් නගරවාසයේදී අපි අනිත් අයගේ උදව්පකාර ගන්නවා අපේ සිව්පසේ සඳහා. මොකද නගරවාසයේ එහෙම කරන්න වෙලා තියෙනවා. හැමදේම මේ තමන්ගේ ජීවිතේ පිට දාගෙන වැඩ කිරීමක් නගරවාසයේ නැහැ. එතකොට අනිත් අයගේ උදව් සමහරු ඇවිල්ලා අපිට ලබා දෙනවා. ඊට පස්සේ සමහරු අපේ ඉල්ලීමට අනුව ඇවිල්ලා ඒගොල්ලන්ගේ උදව්පකාර ගන්නවා. හැබැයි ඒ අය එක්ක අනවශ්‍ය සම්බන්ධතා ගොඩනගා ගැනීම නිවන් මගට බාධාවක් වෙනවා. ඒක නිසා නගරවාසයේදී අනිත් අයගෙන් උදව්පකාර ලැබුවට ගත්තට තමන් ඒක නොබැඳී කටයුතු කරන්න තමන්ට වගකීමක් තියෙනවා. බැඳුනොත් ඒක ආපහු නිවන් මගට බාධාවක් වෙනවා. ඒකයි. තිරුවන්සරණයි ස්වාමීන් වහන්සේ. තිරුවන්සරණයි. අපි ගිහි ජීවිතයේ ඉන්නකොට අපි යම්කිසි කාල සීමාවක් යොදාගෙන අපි යම්කිසි දෙයක් අපි පාවිච්චි කරන දෙයක් අපි ඒක අයින් කළා මම මේක පාවිච්චි කරන්නේ නැහැ මම යම්කිසි කුසලයක් වඩා ගැනීම සඳහා පුරුදු වෙනවා කියලා ඒක අපිට හිම දූතාංගයක් වගේ වෙනවද යම්කිසි දෙයක් අතහැරලා කාල සීමාවක් තීරණය කරගෙන හරි එහෙම ඒ දෙයක් වගේ කරනකොට ඔව් ඒක කාල සීමාවක් තීරණය කර ගැනීම සහ එතකොට ඒක කාලිකයි කාල සීමාවක් මුලදී තීරණය කර ගැනීම හොඳයි. දැන් අපි හුඟක් වෙලාවට හුඟක් ගිහි ඇත්තන්ට කියලා තියෙන්නේ වස්තුම් මාසේ පුරුදු වෙන කියලා. තුන් මාසයක් එතකොට ඒකට නිකන් සාසනික වශයෙන් යම්කිසි සම්මතයකුත් තියෙන මේ වස් කාලේ කියලා. ඉතින් අපි හුඟක් ගිහි ඇත්තන්ට යෝජනා කරන ওই වස්තුම් මාසය. එතකොට තුන් මාසයක් Taman යම් කිසි දෙයක් අත්හරිනවා නම් ඒ කියන්නේ පුද්ගල සම්බන්ධතාවයක් මේ කියන විදිහට ආරඤ්‍යකාංගයට අනුව හිතලා බැලුවොත් වස්තුම් මාසෙ මෙන්න මේ පුද්ගල සම්බන්ධතාවය මම පවත්වන්නේ නැහැ. එහෙම නැත්නම් මේ භාණ්ඩය හා සේවාව මට අත්‍යවශ්‍ය නැති නිසා මම මේ වස්තුම් මාසෙ මේ භාණ්ඩය නැතුව ඊළඟට මේ සේවාව නැතුව ජීවත් වෙනවා කොහොම හරි කියන දැඩි අධිෂ්ඨානයට ඇවිල්ලා ඒක කරනවා. එතකොට හැබැයි ඒකේ අර ආනිසංශය දැකගෙන දැනගෙන නම් කරන්න ඕන. එහෙම නැතුව කරාට ඒක දුතංගයක් වෙන්නේ නැහැ. එහෙම නැතුව කරොත් ඒක නිකන් උපවාසයක් වගේ වෙනවා. අර ඔය සමහර ආගම්වල තියෙන උපවාස කියලා වර්ගයක් උපවාස කාලා තියෙන. ඔව්. එතකොට ඒ එහෙම එකක් බවට පත් වෙනවා. එතකින් අපේ කුසලයක් වැඩෙන්නේ නැහැ. අර අපි හිතිනුත් දන්නවා ඉතින් තුන් මාසයයිනේ. තුන් මාසෙන් පස්සේ ඕක මං කරනවා. නැතයි එතකොට ඒක අර ටිකක් හිර කරගෙන තද කරගෙන කරනවා මිසක මේකේ ආනිසංශ දැනගෙන දැකගෙන ඒ ගුණයට හුරු වීමක් වෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම තමන් ඒ ගන්න දුතංගය පුරණ දුතංගය ඒක දුතංගයක් වෙනවා. ඔබතුමේ කියපු විදිහට හරි ඒක. ඒක දුතංගයක් වෙනවා. ඒක හරි. හැබැයි ආනිසංශය ඉස්සෙල්ලා හොඳට මැන ගන්න ඕනේ. මෙෂර් කර ගන්න ඕන මේකේ ආනිසංශය මේකයි. එන්න මේ පැතිකඩ වලින් මේකේ ආනිසංශ තියෙනවා. මේ පුද්ගල සම්බන්ධතාවයේ තුන් මාසයක් අතහැරලා ඉඳීමේ. එහෙම නැත්නම් මේ භාණ්ඩය හා සේවාව මේ තුන් මාසයක් අතහැරලා ඉඳීමේ. මම මේ තුන් මාසයේ උදාහරණ දෙක විස් කාලය ගැන හිතලා. නමුත් Tamanට තීරණය කරගන්න පුළුවන් Taman ඔච්චර කාලයක් ඒකෙන් දුරස් වෙලා ඉන්නවද, භාවිත නොකර ඉන්නවද, ආශ්‍රය නොකර ඉන්නවද කියන කාරණේ. හැබැයි දුෂ්කර තමයි. දුත අංගයක් ඒක. දුෂ්කර අංගයක්.
ආනිසංසේන හොඳට ගණනය කරගන්න ඕන. අනුන්ට කියන්න ඕනේ නැහැ මේක ආනිසංස. පස්සේ ඉතින් අර වන්නවාදී වෙන්නත් පුළුවන්. අර සරුත් හාමුදුරුව කිව්වනේ ඒතන වන්නවාදී කියන්නේ අර ඒකේ ගුණ වටිනාකම අනුන්ට කියලා දෙන එක. ඒක දෙවෙනි කාරණේ. ඉස්සර වෙලා ඒකේ ඒ ප්‍රතිපත්තියට අපි එනවා. ඒකේ අර්ථය සම්පස්සමානෝ ඒකේ ප්‍රයෝජනේ හොඳට සලකගෙන ඒක කරගෙන යනවා. කරගෙන ගියාමනේ Tamante ඒකේ ප්‍රතිඵලයේ හම්බෙන්නේ වන්නවාදී වෙන්න වෙන්නේ කළොත් තමයි. ಗುಣ කියන්න පුළුවන්කම ලැබේ. ඒක නිසා නිතරම ඒකේ ආනිසංසය හොඳට සලක ගන්න ඉස්සර වෙලා. සලකගෙන සලකගෙන තමයි අර වැඩේට බහින්න ඕන. දුතංගය පුරන්න පටන් ගන්නවා. එහෙම වුණත් පුළුවන් ඔය ගිහි ජීවිත ගත කෙරුවයි නගරේ ඉන්නවය ගමේ ඉන්නවය කියන කාරණා නොසලකා අපිට පුළුවන් එවැනි දුත ගුණ ඇති කරගන්න. ඒවට කියන්නේ දුත ගුණ කියලා. ඒවෙන් ගොඩක් ආනිසංස තියෙනවා. ඒක හරි. ඒක ක්‍රමේ හරි. හැබැයි ආනිසංසය හොඳට සලක ගන්නවා. ආනිසංසය සලකගෙන කරනකොට අර තමන්ගේ ටයිම් ඩියුරේෂන් එක පන්නන්නත් පුළුවන්. ඊට පස්සේ මේ තමන් අදිෂ්ඨාන කළේ සතිය නම් සති දෙක නම් මාසය නම් තුන් මාසය නම් ඒ කාලයෙන් පස්සෙත් තමන්ට ඒකෙන් අර ආනිසංසය ලැබිලානේ. තමන්ට එතකොට අභ්‍යන්තරිකවම මේ පෙළඹවීමක් ඇති වෙනවා. අයියෝ මේක කොච්චර පහසුද මේක දිගටම කරන්න කැමැත්තක් ඇති වෙනවා. ඒකයි අර ආනිසංස සලකා ගැනීම වැදගත්කම. ඒක තමයි මම අදහස් කළේ සායනවාස ඉස්සෙල්ලා මුලින් පටන් අරගෙන ඊට පස්සේ අපි ඒකේ සියල්ල දැනගෙන අපිට එහෙම දීර්ඝ කාලිනවම කරගන්න පුළුවන් මේක. පුළුවන්. එහෙනම් සායනවාස තිරුවන් සරණයි. අවසරයි තිරුවන් සරණයි සායනවාස. තිරුවන් සරණයි. සායනවාස ප්‍රශ්නෙකුත් තියෙනවා මේ මගේ එක්ස්පීරියන්ස් එකකුත් තියෙනවා. මම මේ කට්ටියක එක්ස්පීරියන්ස් එක ඉස්සෙල්ලා බෙදා ගන්න සමින්වංශ. අර මම එක ගමනකුත් කිව්වා. මම අර ගිය ගමන ලංකාවතාවවලේ ආරණ්‍යයක හිටියා කියලා මගේ හිතවත් ස්වාමින්වංශ කෙනෙක් සමග. ඒක බොහොම පෞරාණික ආරණ්‍යයක්. මේ ගල්ලෙන් තමයි තියෙන්නේ. පස්සේ මටත් ගල්ලෙනක් ලැබුණා මේ ඉන්න. එතෙන්දී මේ ස්වාමීන් වහන්සේ ගල්ලෙනට යන්න කලින් කිව්වා ස්වාමීන් වහන්ස මහත්තයා පොඩ්ඩක් පරිස්සමෙන් මේ උළුවස්සේ ඉන්න ලේමා පිළෙක් ඊට පස්සේ ගහ ළඟ ඉස්සරහා ගහ ළඟ ඉන්න කුණු පටුවෝ ඊට පස්සේ ටොයිලට් එකේ ඉන්න කරවලෙක් කියලා. ඉතින් මේ පළවෙනි ගමන ලොකු චකිතයකුත් ඇති වුණා. මේ නමුත් අර හිතේ තියෙන අදිස්ථාන මේකින්ද කොහොම හරි මේ ඒ ගල්ලෙනේ කොහොම හරි මම සෑහෙන කාලයක් හිටියයි. මම අර කලින් ගමන කිව්වා වගේ එතෙන් දිගම මම අර මේ ඊයක් වශයෙන් පින්ඩ පාත ගියේ. ඉතින් එතන ඔය ඔබ වහන්සේ කියන ඔක්කොම ගතිගුණ වගේ තියෙනවා. ලයිට් මොකවත් නැහැ. මේ මොබයිල් මොනවත් එහෙම පාවිච්චි කරන්න නැහැ. වැඩිම වුණ පිටිපාන්ද මත් තමයි තිබ්බේ. ඉතින් එතෙන්දි ස්වාමීන් වහන්සේ මේ මං ওই ගොඩාක් කල්පනා කළා කොහොමද අපේ මාර්ගයට මේක මේ ජීවිතේ මෙව වෙන්නේ කියලා. අර ඔබ වහන්සේ කියනවා වගේ අර මේ මුලින් චකිතයක් ඇති වුණත් පස්සේ හරි සෑල් ගතියක් ඒක දැනුම් මතක් වෙනකොට ස්වාමීන් වහන්සේ ලොකු අර ගතියක් එනවා හිතට ලොකු මේ ඒක කියන්න මට වචනේ මතක් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මේ ඒ වගේ මම දැක්කද ස්වාමීන් වහන්සේ දැන් අර අපේ මේ සතර සම්‍යක් ප්‍රධාන දීර්ය තියෙනවනේ ඔතෙන්දී අපිට ස්වාමීන් වහන්සේ ලොකු අදිෂ්ඨාන ශක්තියක් ඇති වෙනවනේ. ඉතින් මට හිතුනේ ඒ වගේ ජීවිතයක් අර ඒ වගේ එකකටත් පන්නරයක් වෙනවා කියලා. මොකද දැන් අපේ සිත හැමතිස්සෙම අපේ අදහස් වලට නටවන්න හදනවනේ. ඉතින් එතෙන්දී ගොඩක් ඒවා සැරලා අදිෂ්ඨානයක් නැන්නම් ස්වාමීන් වහන්සේ ඒ වගේ තැනක දවසක් ඉන්න එකත් හරිම අමාරුයි. අපි මේ පහසුකම් මෙච්චර මැද ඉඳලා ඒ වගේ මේ ජීවිතයකට වැටෙනකොට ඒ වගේම මේ හැබැයි මගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස ඇත්තටම මේ වෙලාවේ මම දන්නේ නැහැ ඒක දූතාංග ධනෙට වැටෙනවද කියලා. ඉතින් එහෙම දැනගෙන නොගෙන හිටියත් අපි ඒ ලැබෙන ආනිසංස ලැබෙනවා නේද ස්වාමීන් වහන්ස? ඔව් ඒක නොදැන හිටියා වෙන්න පුළුවන්. නමුත් ආනිසංසය ලැබෙනවා. නමුත් අර ආනිසංසය දැන් හරියට දැනගෙන මතු කරගෙන ඒක එහෙම ගියොත් අදිෂ්ඨ අර ඇති වෙන අපහසුවත් අඩුයි. එහෙමයි. අපහසුවත් අඩුයි. එතකොට අනික ලැබෙන ආනිසංසයත් හොඳට භුක්ති විඳින්න පුළුවන්. එවෙලෙම භුක්ති විඳින්න පුළුවන්කම තියෙනවා.
ඊළඟට ඒක අභියෝගයක් බවට පත් වෙන්නේ නැහැ මේ එක්තරා ප්‍රමාණයකට ආනිසංස දැනගෙන කියනවා. නමුත් නොදැන වුණත් දුතංගයක් පුරනකොට ඒ දුතංගෙන් ලැබෙන ආනිසංසය ලැබෙනවා. දැනගත්තම ඉතින් වඩා හොඳයි. දැන් මහගසවහන්තුරුන්ගේ ස්වરૂපයේ දැන් බුදුහාමුදුර අහන්නේ කිං අත්තවසේ පටිච්ච මේ කුමක් කුමන අර්ථයක් සලකාගෙනද මහගස ඔය වැඩේ කරන්නේ කියලා. එතකොට දැන් මහගසවහන්තුරු ඒක හොඳට පුරලේගේ ආනිසංසයක් දැනගෙන ඉන්න කෙනෙක්. ඉතින් ඒක නිසා මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි කියලා කියනවා. ඉතින් අපිට දුතාංග ගැන අවබෝධයක් ආවෙන් පස්සේ වඩා ලේසි දුතාංග වලට මාරු වෙන්න. නැත්තම් අපිට අර මං කිව්වේ මටත් ආවා කියලා මුලදී නිකන් මහා මනසට අර නිකන් බයකෝයි නිකන් අනිත් පැත්තේ මොකටද මෙහෙම ඉන්නේ අච්චර පහසු ගන්තියෙද්දී මේ විදිහට මේ හුදකලාව තනියම කිසිම පහසු ගමන් නැතුව මොකටද ඉන්නේ කිසි තේරුමක් නැහැ නේ කියලා ඔය වගේ නිකන් විතර්කය. මේ විතර්කය එන්නෙත් නැහැ අර මේක ආනිසංසය දැනගෙන වැඩේට බැස්සම ඒ විතර්කය එන්නෙත් නැහැ මේකෙන් මේක ලැබෙනවා කියන ඇතුළත උද්‍යෝගයකිනුත් යනවා. ඉතින් අර නමුත් අතෙන්දී අර ගුරුවරයා හිටිය නිසා අපි පල ඒකෙන් පස්සට ගියේ නෑ. ගුරුවරයා අර කලකිරීම බය අරෝමය අපි ඇවිල්ලා කතා කරනවා. බය හිතෙනවා මෙහෙමයි මේ වැඩන්නේ කියලා හිතෙනවා. මොකද ඒ ගැන මොකද්ද කිව්වා. එතකොට අර එතන ආනිසංසය කියලා දෙනවා. වැඩක් නෑ කියලා හිතන්න එපා. මේකත් එක සංසන්දනය කරපුවා මෙතන වැඩක් වෙනවා නේද. ඉතින් බය වෙන්නේ මොකටද? ජීවිතේ වැඩි මුණොත් සිද්ධ වෙන්නේ මැරෙනකනේ. ආදිවාසීන් කියලා බය ඇරලා ආනිසංස කියලා දුන්නම ඔන්න මේ දුතංගේට හිත පිහිටනවා නිකන්. ඒකට ඇතුළත උද්‍යෝගයක් ඇති වෙනවා. ඉතින් එතෙන්දී එතන ඇත්තටම ගුරුවරයාගේ කල්යාණ මිත්‍රයාගේ සහයෝගයත් හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒක නිසා නොදැන කෙරුවත් ආනිසංසේ නම් තියෙනවා. නැත්තේ නැහැ. දැනගෙන කෙරුවොත් අපිට හුඟක් ප්‍රයෝජනවත්. ඒකයි මම මේ දුතංග ගැන ඩිංගක් කතා කරන්න අදහස් කළේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දෙපා වන්දනා කරමින් සියලුම කුසල් පුණ්‍යයන් වන්දනා කරනවා. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස. ඔව් කියන්න. වගේ තියෙනවා පොඩි මේ ඒ විදිය අත්දැකීම් වගේක් කියන්න. නමුත් ඒ මහත්මයා ලැබපු තරම් භයානක අත්දැකීම් ගල්වේ නැහැ. මමත් හය මාසයක් වගේ ලංකාවට ගිහිල්ලා එහෙම ආරන්නේ වල ඉඳලා තියෙනවා. නමුත් අර කාන්තා පක්ෂේ නිසා ඉතින් තනියම ඉන්න බැරි තත්ත්වවල තියෙනවානේ. ඉතින් නගරබදව ඉඳලා තියෙනවා. ඒකට අමතරව කඳු මුදුන් වල එහෙම ඉඳලා තියෙනවා. අපිට කුටියක් ලැබෙනවා. ඉතින් මම ටිකක් බය එක්කෙනෙක් තනියම ඉන්න. ඉතින් ඒක නිසා කුටි දෙකක් එක ළඟ තියෙන තව පිටරට කෙනෙක් අඳුරන්නේ නැති අනෙක් කුටිය හිටියා. ඉතින් පාන්දර අපි කඳු මුදුනට නගිනවා. ගල්තලාව ඉඳගෙන අපි කියන්නේ මම තනියම ගල්තලාව ඉඳගෙන පාන්දර පහට විතර නැගගම ඒ අපේ භාවනා යෝගීව අපි වැඩ අපේ ඒ විදර්ශනාවල් කරලා ඊට පස්සේ ගෙඩිය ගැහුවම අපි පල්ලෙහාට බැහැලා අපිට ඒ දාන ලෑස්ති කරලා තියෙනවා. ඉතින් දාන වළඳනවා. කවුරුත් මූණක්වත් බලන්නේ නැහැ. තනිව තමයි අපි දාන වළඳන්නේ. ඉතින් ඒ විදිහට ජීවත් වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ 6 මාසවල් එහෙම. එතකොට ඉතින් හුවක් අල්පේච්ඡතාවය ඉතින් අපේ ඉන්ද්‍රියන් සති විරිය සමාධිය ප්‍රඥාව දියුණු කරගන්න ඉතාමත් සම්නරයක් ලැබෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට ඉතින් මේ පච්චුප්පන්න මොහොත දැක විදර්ශනා කරන්න ඉතින් හුඟක් සම්නරයක් ලැබුණා ඒකේ. කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ, මොනක්වත් බලන්නේ නැහැ. එතන මෑණියන් වහන්සේලා දෙනමක් උන්වහන්සේලා ඉන්නවා ඒගොල්ලන්ගේ පාඩුවේ. උන්වහන්සේලාගේ පාඩුවේ ඉතින් අපි අපේ පාඩුවේ ඉන්නවා. ඉතින් ස්වාමීන් වහන්සේ නමක් සමහර දවසකට ඒ ධර්මශාලාවක් තියෙන කඳු මුදුනේ අපි කුටි පල්ලෙහා තියෙන්නේ. ඉතින් අපි කඳු මුදුනට නැගගම රැයට ධර්ම දේශනාවක් කරනවා. ඉතින් ඒත් අපි අනිත් අය කවුද කියලා දන්නේ නැතු 3-4 දෙනෙක් තමයි හිටියේ. ඉතින් ඒක විශාල පන්නරයක් ලැබුණා. ඒ විදිහට විටින් විට එහෙම ගිහිල්ලා 6 මාසවල් ඉඳලා එහෙම කරනකොට ඉතින් එතකොට එහෙතනින් එළියට එනකොට මේ කාම ලෝකයකට නේද නැවත යන්නේ කියලා හිතුණා ස්වාමීන් වහන්සේ. අදටත් එහෙම හිතෙනවා. කොහොමත් ගිහි ගෙදර ඉන්න
කිසිම කැමැත්තක් නැහැ ස්වාමීන් වහන්ස. ඒ ඒ ලැබිච්ච ඒ එක්ස්පීරියන්ස් එක ඒකටම දිව යන්නමයි හිතන්නේ ස්වාමීන් වහන්ස හැම මොහොතකම. ඉතින් ඒක ඒ එක්ස්පීරියන්ස් එක මම අනිත් අයත් එක්ක මේ ෂෙයා කරගන්න මේ මේකේ පැවසුවේ. ඔව්. ඔබතුමිය අර මතු කරේ තම වැදගත් කාරණයක් එතන තිබ්බා. ඒ වටපිටාව සමහර විට අපි කියන තරම්ම ආරණ්‍ය වාසියක් නොවුනත් ඒ ලබාගත් අත්දැකීම ඇතුලේ අර හිත සමාධිමත් වෙන ඒ වගේම විදර්ශනා වඩන්න පසුබිමක් හැදෙනවා කියන එක එතන අත්දැකීමටම ලැබුණානේ. එහෙමයි ස්වාමීන් වහන්ස. ඔව්. එතකොට දැන් යනකොටත් ස්වාමීන් වහන්ස මම මගේ ජීවිතේ ලොකු අත්දැකීම් ලැබුවා එතන හොයාගෙන යන්නත් මම බඩු බෑග් උස්සගෙන බස්වල ගිහිල්ලා අද වගේ අපිට මේ ධර්මයේ ගෙදරටම ලැබුණේ නැහැ ඒ කාලේ ඒ කියන්නේ 2012 විතර. එතකොට මේ මම ඒ ගලහ ප්‍රදේශයේ බස්වල ගිහිල්ලා හුගාක්ම බොහෝම වීරයකින් ගිය ගමනක් ස්වාමීන් වහන්ස. එතකොට මම ත්‍රිවිධරෙහික ගියා ඒ ආරණ්‍යය හොයාගෙන. යනකොට ඒ ත්‍රිවිධරෙහිකේ මාව කාඳු මුදුන් වලින් රබර් වතු වලින් කුඹුරු මැද්දෙන් ගෙනිච්චා. මම හිතුවා මාව මරන්න තමයි ගෙනියන්නේ කියලා. ඉතින් මම ජීවිත ආශාව අත්හැරිය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. ඉතින් අන්තිමේදී මාව එතන ගිහින් බැස්සුවම මට කලන්ත ගාගෙන ආව ස්වාමීන් වහන්සේ කන්ද නැග ගන්න බැරුව. ඊට පස්සේ මම මගේ බඩු බෑග් ටික ඔක්කොම බිම දාලා ඕන කෙනෙක් ගෙනිච්ච දෙන් කියලා මගේ හෑන්ඩ් බෑග් එක විතරක් අරගෙන මම කන්ද නැග ඒ පඩිපෙර නගින්න ගාක් දුෂ්කරව අන්තිමේදී බඩගගා වගේ තමයි කන්ද නැග්ගේ ස්වාමීන් වහන්සේ. ගිහිල්ලා මම මෑණියන් වහන්සේලා දුර වෙනවා දැක්කම ඒ කළුගල් ඒ පඩිපෙර නැගලා මම කිව්වා අනේ මෑණියන් වහන්ස මට වතුර ටිකක් දෙන්න කියලා. එතකොට මට මේ මෑණියන් වහන්සේලා දුවගෙන ඇවිල්ලා කිව්වා ඇයි මෙහෙම ආවේ මේ අපිට කියලා එන්න තිබුණානේ කියලා. ඉතින් මගේ මූණට වතුර ගාලා මට වතුර බොන්න දීලා එවැනි දුෂ්කර ගමනක් මං එදා ගියේ ස්වාමීන් වහන්ස. ඉතින් ඒකෙන් මම හුඟක් ප්‍රතිඵල ලැබුවා. ඒ කඳු මුදුනේ ගල්තලා උඩ භාවනා කරනකොට මේ බලාකුළු පල්ලෙහෙන් යනවා ස්වාමීන් වහන්ස. හරිය සුන්දර පරිසරයක්. ඉතින් ඒ වැනි පරිසරයක ඒ කාලේ ගත කරලා අදටත් මට මේ ගිහි ගෙදර ඉන්න කවදාවත් එක මොහොතක්වත් රැඳී ඉන්න හිතෙන්නේ නැහැ ස්වාමීන් වහන්ස. ඔව්. ඉතින් ඔය විදිහට මේ අපිට මං හිතන්නේ ඔය අත්දැකීම් මේ අපේ කල්යාණ මිත්‍රයන් බොහෝ දෙනෙක්ගේ ඇති අරණ්‍ය වාසය නැත්නම් ආරණ්‍යකාංගය දැන හෝ නොදැන පුරලා ඇති. මුලින්ම ඕවට ප්‍රවේශ වෙන්නේ ඇත්ත වශයෙන්ම නොදැන තමයි. නමුත් පස්සේ අපි ආනිසංස දැනගෙන දැනගත්තම පුළුවන් තරම් මේ ආරණ්‍යකාංගය පුරන්න අපිට යොමු වෙන්න පුළුවන්. දැන් ඉන්න තැන අනුවත් දැන් ඉන්නේ සමහර විට අපි සම්පූර්ණ දැඩි නාගරිකයේ ප්‍රදේශයක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ග්‍රාමීය ප්‍රදේශයක වෙන්න පුළුවන්. සමහර විට කැලේ වෙන්නත් පුළුවන්. එතකොට කොතන හිටියත් අපි අරණ්‍යකාංගය කියන්නේ මොකද්ද කියන එක දැනගත්තොත් අපිට ඒ ඉන්න ස්ථානය ගැන ලොකුවට වද නොවි ඒක පුරා ගන්න පුළුවන්. මොකද දැන් අපි අර ස්ථාන ගැන කියද්දී අපිට තේරෙනවා ඒ වනය මනුස්ස වාසයෙන් බොහෝ ඈත ප්‍රදේශයකට ගියාම අරණ්‍යකාංගය පුරන්න ස්වභාවිකව පරිසරයෙන් දෙන සහයෝගය එතන තියෙනවා. ඉතින් නමුත් නගරයේදී පරිසරයෙන් දෙන සහයෝගය නැහැ අරණ්‍යකාංගය පුරා. හැබැයි අපි ආනිසංස දැනගෙන අදිෂ්ඨාන කෙරුවොත් කොතන හිටියත් අරණ්‍යකාංගය පුරන්න අපිට හැකියාව තියෙනවා. නගරයේදී ටිකක් දැඩි වීරිය කරන්න වෙනවා. ගමේදී දැඩි වීරිය කරන්න වෙනවා. වනයේදී කැලේදී ස්වභාවික සහයෝගයක් ඒකට ලැබෙනවා. දැන් අර කලින් මහත්තයා කිව්වා වගේ මේ නගරේ විදුලිය තියෙනවනේ, බැටරිය චාර්ජ් කරගන්න පුළුවන්නේ, ටෙලිෆෝන් එක භාවිතා කරන්න ඉඩක් තියෙනවා. නමුත් අර විදුලිය නැති තැනකට ගියාන් පස්සේ කරන්න දෙයක් නැහැ. ටෙලිෆෝන් එකේ බැටරිය වැස්ස ඉවරයි. එහෙනම් පැත්තකින් තියන්න පුළුවන් වෙනවා ලේසිය. නගරෙදි හිතෙනවා අපිට ඇයි මේක චාර්ජ් කරගන්න නැත්තේ? ඇයි මේක ඒ වගේ අර
පරිසරයෙන් ලැබෙන වටපිටාවෙන් ලැබෙන වටපිටාවේ තියෙන සාධක සමහර විට අරණ්‍යකාංගය පුරන්න නගරයේදී ටිකක් දුෂ්කර වෙනවා. ඉතින් අභියෝගාත්මකයි. කැලේදී වනයේදී වනාන්තරයේදී අරණ්‍යකාංගය පුරන්න වැඩි සහයෝගයක් තියෙනවා. නමුත් අපි ස්ථාන මාරු වීම අපිට කොච්චර දුරට කරගන්න පුළුවන් හැකියාව තියේද කියලා කියන්න බෑ. ඉන්න රටවල් අනුව ඉන්න ප්‍රදේශ අනුව. ඉතින් අපි කමක් නැහැ. අපි උත්සාහ කරමු ඉන්න කොහේ වුණත් මේ නිවන් මගට අරණ්‍යකාංගයේ තියෙන ප්‍රයෝජනීය සලකලා. ඒ කියන්නේ පුද්ගල සම්බන්ධතාවම කරගත්ත බාණ්ඩහා සේවා අඩුම බාණ්ඩහා සේවා මගින් ජීවිතේ පවත්වාගෙන යෑම කියන මේ ලක්ෂණය තමයි අරණ්‍යකාංගයේ තියෙන්නේ. ඒක තේරුම් ගත්තම අපිට නගරයේ ඉඳගෙන වුණත් ගමේ ඉඳගෙන වුණත් අර කලින් කිව්වා වගේ යම්කිසි කාල ඡේදයක් හරි යොදාගෙන මේක කරන්න පුළුවන්. මම මේ කියන්නේ මේක පුරපු නැති ඇත්තන්ට. අත්දැකීම තියෙන ඇත්තෝ දැන් මේකේ අත්දැකීමේ තියෙන ඒ ආනිසංසයේ විඳලා ඉන්නේ. ඒ ඇත්තන්ටත් මේක තවතිව වැඩි කරගන්න පුළුවන්. දැන් අපි වුණත් ඉන්නේ මම වුණත් දැනට මං ගත කරන්නේ නාගරික ප්‍රදේශයක. නමුත් පුළුවන් තරම් විශාල පිරිසක් එක්ක ඉන්නේ. මම සාමාන්‍යයෙන් මම ඉන්න තැන ගත්තොත් කොහොමටත් විශාල පිරිසක් එක්ක ඉන්නේ. නමුත් හැමතිස්සෙම බලන හුදකලා වෙන්න කතා කරන්න කතා කරන්නේ අවශ්‍යතාවක් නැත්නම් ඔය අනිත් අය එක කතා කරන්නේ නැහැ. ඔහොම ඉන්න මෙහෙම ඉන්න මූණ බලන්න උනත් එච්චර උවමනාවක් නැහැ. අවශ්‍ය නම් තමයි කතා කරන්නේ. අනවශ්‍ය නැහැ. හුදකලාව පුරුදු වෙන තමන්ගේ කුටියේ තමන් ඉන්න හුදකලා. එතකොට ඒ නොබැඳ ජීවිතේ පිරිසක් එක්ක මැද්දේ නොබැඳ ජීවිතයක් ගත කරනවා කියන එක අභියෝගාත්මකයි. ඒක අනිත් පැත්තෙන් පිරිස ඉන්නකොට කොහොමඩත් ඒගොල්ලෝ එනෝනේ කතා කරන්න එනෝ වැඩපවරන්න එනෝ උපදෙස් අහන්න එනෝ උපදෙස් ගන්න එනෝ නොඑක් විදිහට මේ සම්බන්ධතා කඩාවදින. ඉතින් ඒවත් උපේක්ෂාවෙන් දරා ගන්න ඕන. මං හිතන්නේ අපිට නාගරික නැත්තම් ග්‍රාමවාසී තුල සෑහෙන්න මේකෙදි උපේක්ෂා වෙන්න වෙනවා. මොකද කඩාවදින ප්‍රමාණය වැඩි පුද්ගල වශයෙන් ගත්තාම. ඉතින් ඒක ගැන උපේක්ෂා වෙලා එහෙම මේ හොඳ පුහුණුවක් ලැබෙනව ඇත්ත වශයෙන්ම මේ මම දකින්න සහ මට තේරෙන්න මගේ අත්දැකීම් අනුව හොඳ පුහුණුවක් ලැබෙනව අරණ්‍යකාංගයේ දුතංගයක් හැටියට. ඒක අපි පුරන්න ගත්තම නම් ඉතින් කාටවත් කියන්න ඕනේ නැහැ මම මෙහෙම දුතංගයක් පුරනවායි කියලා. ඉතින් පුරන එක කියන එක සාමාන්‍යයෙන් එච්චර සුදුසු නෑ. මේ අපි කල්යාණ මිත්‍ර සමාජයක් ඇතුළේ ඒව කතා කරාට සාමාන්‍ය සමාජයේදී තමන් දුතංගයක් පුරනවායි කියලා අනිත් අයට කීම අවශ්‍ය වෙන්නේ නැහැ. තමන් ඒක සිහියෙන් අදිෂ්ඨානශීලීව කරගෙන යෑම තමයි සුදුසු. ඉතින් හොඳයි. ওই විදිහට අපි මේ දුතංග ගැන අද ප්‍රවේශයක් ගත්තේ. අපි ඉදිරියටත් දුතංග ගැන තව ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තවත් මොන හරි අපිට කතා බහ කරන්න දේවල් තියෙනවා නම් එහෙමයි නැත්නම් අපිට අද දහම් හමුව නිමා කරන්නත් පුළුවන්. හොඳයි. එහෙමනම් අපි අදට දහම් හමුව නිමා කරමු. එතකොට අපි අනිශ්චිත විහරණය කියන මාතෘකාවමයි දිගටම යන්නේ. අනිශ්චිත විහරණය සඳහා අපි මේ කතා කරන ගුණාංග කුසලතා කොහොමද උපකාරී වෙන්නේ? කොයි විදිහටද දායක වෙන්නේ කියන එක තමයි අපි නිතරම කතා කරන්නේ. බුද්ධ දේශනාවක් සාකච්ඡා කළත් ශ්‍රාවක භාෂිතයක් සාකච්ඡාවට ගත්තත් අපි හැම එකකින්ම මතු කරගන්නේ මේ නිවුණු සැනසුණු ජීවිතේට නොඇලුණු නොගැටුණු නොමුලාවන ජීවිතේට කොයි විදිහටද මේක දායක වෙන්නේ. ඉතින් එහෙමයි අපි මේ කාර්යය කරන්නේ. හොඳයි. එහෙමනම් අපි දුතාංග පිළිබඳව තවදුරටත් ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද දිනේ වශයෙන් 13 වෙනිදා, නැවත අපි මුණ ගැහෙන්නේ 15 වෙනිදා. එතකොට සඳුදා දිනය. එදාටත් අපි නියමිත වේලාවට නියමිත මාධ්‍යයෙන් මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. එසේ අපේක්ෂාවෙන් අද දහම් හමුව නිමා කරනවා. ඉතින් අපේ කල්යාණ මිත්‍රයන් හැම දිනාටම මේ දුත ගුණ වර්ධනය කරගන්න ශක්තිය ලැබේවා. ඒ තුලින් මේ නිවන් මගට උපකාරයක් කරගෙන මේ ජීවිතේදීම නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනා උදා වේවා කියන උතුම් අදිෂ්ඨානයේ අදත් දහම් හමු අපි නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ශ්‍රීලවන්තං ශ්‍රීලවන්තං ගුණවත්තං පුඤ්ඤ චිත්තං රණ චරණ විල්ලබේන මයාලන්දං පත්ති මයාලන්දං වරං
සාරි පුත්තාදි තේරාණ සාගතං පටිපාටිය සද්ධා සීල දයා වා සම්බුද්ධ පුත්තං නමාමි. තිරුවන් සරණයි, සුවපත් වේවා.